දරුවනි සුබ සැන්දෑවා දූල්පුතලට මාව ඇහෙනවද? සුබ සැන්දෑවා. සුබ සැන්දෑවක් ඇහෙනවා. සුබ සැන්දෑවක් ඉතේ. ටිකක් වැවිලා ඕගොල්ලන් මුණ ගැහුනේ. දැම නෑ ආ. එතකොට පුතාලට අපිට දින උත්තරේ දාලා තියෙන පුනරීක්ෂණ අභ්‍යාස ලැස්ති කියලා. අපිට අපි පුතේ සාකච්ඡා කරගෙන ආවේ දව මිනුම්නේ. ඒකේ ඔයගලට අභ්‍යාස මොනවද තියෙන්නේ කියනකො ඉස්සෙල්ලා මට අභ්‍යාස පැවරුවේ අපි. සර් අද මේ අපිට ගයන් පුනරීක්ෂණ අභ්‍යාසද නැත්නම් දව මිනුම් පාඩමේ අභ්‍යාසද? මුලින්ම දව මිනුම් පාඩමේ අභ්‍යාස කරාද ඔයගොල්ලෝ? මම පැවරුමකුත් දුන්නා ඔයගලන්ට මතකද ඩීටර මේක අද පාන්දර තිබ්බ ක්ලාස් එකේම කරන්නේ ඔව් සර් ඒකේ ඒක දෙනකොටම කට් උනා ලියා ගන්න බැරි වුණා සර් 16 එක අභ්‍යාසය කරලා අපි ඒක සාකච්ඡා කරා නේද ඔව් සර් එතකොට අපි සාකච්ඡා කරන්න තියෙන්නේ 16 දෙකේ ඉඳන්ද ඔව් සර් අපිට 16 දෙකේ ඉඳන් සාකච්ඡා කරන්න තියෙන්නේ අදාර පුනරීක්ෂණ අභ්‍යාස සාකච්ඡා කරනවද අපි දව මිනුම් අභ්‍යාස ටික සාකච්ඡා කරලා ඉවර වෙලා උදේ පුනරීක්ෂණ අභ්‍යාසයේ මුල් ගණන් දෙක තුන අපි හදමු මම ඔයගලට වෙලාව දෙන්නම් ඊට ඉස්සෙල් අපි දව මිනුම් අභ්‍යාස ටික සාකච්ඡා කරමු ඒක ඔයගලන්ට දැන් සතියක කාලයක් පැවරුවා ඒ සතියක කාලය තුල දුවල පුතාල දව මිනුම් අභ්‍යාස ටික හදලා තියෙන්න ඕන අපි 얘 ගැන සාකච්ඡා කරා එතකොට පැවරුමක් මන් දුන්නා නේ දැන් අපිට දුන්නා නේද අර ලේබල් හොයලා අලවල තියන්න කියලා අර ක්ලාස් එකේ කිව්වා කියලා ලේබල් දුන්නා සර් අලවන්න ඔව් සර් ලේව්වා ලේව්වා සර් කිහිප දිනක් මට වට්ස්ඇප් කරලා තිබුණා වෙනම මන් දැන් තාපෝ ටිකින් ගෲප් එක ඕගලන්ට ඕපන් කරන්නම් එතකොට ඒ අලෝකු ඒවා පුතාලා මේකේ මේ ෆොටෝ එකක් දාන්න ක්ලාස් එකේ වුණාට පස්සේ දැන් දාන්න යන්න එපා හරි අපි දැන් අභ්‍යාස සාකච්ඡා කරමු දුවේ පුතේ එහෙමනම් අපිට පළවෙනි අභ්‍යාසය ඉඳන් තීනෝ මං හිතන්නේ නේද පළවෙනි අභ්‍යාසය සාකච්ඡා කරේ නැහැ අපි ඔව් සර් ඔව් එහෙනම් ඔන්න සාකච්ඡා කරේ නැහැ හරි එහෙනම් පටන් ගමු 16 එක අභ්‍යාසය 16 එකේ අභ්‍යාසයේ පුතේ පළවෙනි ගාන තියෙන්නේ වගුව සම්පූර්ණ කරන්න කියලා දහ දෙනෙක් අපිට උදව් කරන්න සූදානමින් ඉන්නවා විසරි දුව තමයි මුලින්ම ඉන්නේ විසරි අපිට උදව් කරන්න මේක කියනවා මැනගනු ලබන ජල ප්‍රමාණය ලීටර 1 මිලිලීටර 500යි මැන ගැනීමට භාවිතා කරන බඳුනේ ප්‍රමාණය මිලිලීටර 500යි දුව මට කියන්න මැනගත යුතු වාර ගණන කීයද කියලා සල්ලි අපි සර් එතකොට අපිට කියලා තින්නේ මිලිලීටර් 500 බඳුනකින් මනිනවා කියලා. එතකොට ලීටර එකක් කියන්නේ මිලිලීටර් 500 බඳුන් දෙකක්. මිලිලීටර 500ක් කියන්නේ මිලිලීටර් 500 බඳුන් එකයි. එතකොට මැනගත යුතු වාර ගණන 3යි. රයිට් පුතේ. බොහොම හොඳ පැහැදිලි කිරීමක්. එතකොට අපි දන්නවා ලීටරයට මිලිලීටර 1000යි ඒ කියන්නේ මිලිලීටර 500 වත් දෙකයි එහෙනම් මේ ප්‍රමාණය මනින්න මේ බඳුනෙන් වාර 3ක් මනින්න ඕන කියන එක අපිට පැහැදිලි නේද වාර 3ක් මනින්න ඕන අන්න එහෙනම් පුතාලගේ උත්තරේ මෙතන එන්නේ පුතේ 3 වාර 3යි පැන්සලෙන් හරි ගන්න ඊළඟ එකට සෙනුකිය දව කරන්නද මම පොඩි මේ පිළිවෙලට ගන්නම් පුතේ උපුතාලා හෑන්ඩ් ලිස්ට් එකට එන්න. එතකොට අහංසා ඉරුනේ ඉරු ඉරු ඔබට අවස්ථාව තියෙන්නේ දෙවෙනියට. කියන්න දුව ඊළඟ එක ඉක්මනට පැහැදිලි කරන්න. අස දෙවෙනි එකේ තියෙන්නේ සර් ලීටර එකයි මිලිලීටර 250.
මිලිලීටර් 250 බදුනට 100 පාර මනින්න ඕනේද කියලා. එතකොට සර් මිලිලීටර් 250ක් ලීටර් එක මිලිලීටර් 250න් බෙදුවම සර් 4ක් එනවා. එතකොට සර් ඒ වගේම තව මිලිලීටර් 250ක් තියෙනවා වැඩිපුර. එතකොට සර් ඒ 4යි අර ඉතුරු ඒ කියන්නේ වැඩිපුර තියෙන එකයි 5යි. එතකොට වාර 5ක් මනින්න ඕනේ. ඒ කියන්නේ වාර 5යි. හරි පුතේ. බොහොම හොඳයි. පැහැදිලි. එතකොට දෙවෙනි එක. තුන්වෙනි එකට අපිට අවස්ථාව තියෙන්නේ සිතූප ඔබට සිතූප පුතා කියන්න බලන්න තුන්වෙනි එක ඉක්මනට. ඔව් සර්. එතකොට සර් තුන්වෙනි එකේ තියෙන්නේ අපිට ලීටර 2යි කියලා. ලීටර 2 මිලිලීටර 100 වලට හරෝල මැනග తీතු වාර ගණන අපි හොයන්න ඕනේ. එතකොට සෑ අපි 100. ඔව් මිලිලීටර 100. ඔව්. ලීටර 2කට මිලිලීටර 100 පොඩ්ඩක් ඊයක් ඉන්නාද කියලා අපි බලන්න ඕනේ. ඊට පස්සේ ඒ මැනග తీතු වාර ගණන අපි මෙහෙම ගණන් කරමු. ලීටරයකට තියෙන මිලිලීටර 100 ඒවා 10ක් සර්. මෙතන ලීටර 2ක් නේ සර් තියෙන්නේ. ඒක හින්දා සර් මිලිලීටර 2 මිලිලීටර 100 ඊට පස්සේ සර් ලීටර 1 වෙනවා. ඊට පස්සේ තව ලීටරයකට ගත්තම මිලිලීටර 100ව 10ක් තියෙනවා. ඊට පස්සේ සර් ලීටරයකට 10යි නම් තව ලීටරයකට 10ක් වෙනවා. 10යි 10 එකතු කරාම 20යි සර්. එතකොට මිලිලීටර 100ව 20ක් තියෙනවා ලීටර 2කට. Right, very good. මිලිලීටර 100ව 10ක් ලීටර 1යි. එතකොට ලීටර 2කට එනවා මිලිලීටර 100ව 20ක්. බොහොම හොඳයි පුතා. ඊළඟ අවස්ථාව අපි ඉක්මනට දෙමු. දැහැමි දුවට දැහැමි ඔබට අවස්ථා නැ දනුලි සෝරි දනුලිට අවස්ථාව පිළිවට ගත්තාම දනුලි දුව කියන්නේ මේකෙ සර් තියෙන්නේ මෙතන ලීටර 4 අපිට මැනගන්න තියෙන භාජනයේ ප්‍රමාණය මිලිලීටර් 500ක්. එතකොට සර් අපි දන්නවා ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000 කියලා. ඉතින් ඒ හින්දා සර් අපි මුලින්ම මේ ලීටර් 4 මිලිලීටර් වලට හරව ගන්නවා. මේ ලීටර් 4 මිලිලීටර් වලට හැරෙවම සර් මිලිලීටර් 4000යි. එතකොට සර් මේ මිලිලීටර් 500 මෙන්න මේ 4000 බෙදුවම උත්තරේ 8යි. ඒ කියන්නේ 500ව වාර 8යි. මේ 500ව වාර 8යි. 500ව වාර 2ක් ලීටර 1යි. එතකොට පුතේ ලීටර 4කට එනවා වාර 8ක්. Right, very good. එතකොට සර් කියන්නේ අනිකුත් තේමාවල තීන ගැටලුව වලට විසඳුම් දීවහම අපිට ආපස්සට බලන්න පුළුවන් දුවේ කඳුන ගැනීම හරි වටිනවා. බොහොම හොඳයි. එතකොට පුතේ අපිට එන්න තියෙන ඊළඟ ප්‍රශ්නෙට අපි ඉක්මනට බලමු. ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තියෙන්නේ සිතුකිට කතා කරන්න අවස්ථාව. සිතුකි අපිට ඉක්මනට පැහැදිලි. අපෙන් අහන්නේ මැනගන්න ලබන ජල ප්‍රමාණය මැනගන්න භාජනයේ මිලිලීටර 250යි මැනගන්න වාර ගණන 8යි. එතකොට මැනගනු ලබන ජල ප්‍රමාණය හොයන් පුළා භාවිත කරන බඳුනේ ප්‍රමාණය මැනගන්න වාර ගණන ගුණ කළා. එතකොට මැනගන්න භාජනයේ මිලිලීටර 250යි වාර ගණන 8යි. 258 8න් ගුණ කරාම එන්නේ සර් ලීටර 2යි. ලීටර 2යි. බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ලීටර 2යි. ඊළඟට අන්තිම එක පුතේ අන්තිම එක තියන්නේ චෙනුමිට. චෙනුමි විහංසදුව ඔබගේ අවස්ථාව. ඔව් සර්. අපිට පැහැදිලි කරන්න පුතේ අන්තිම එක. එතකොට සර් මේකේ අහලා තියෙන ලීටර 3ක්
लीटर तुने मेनगति एक जल प्रमाणे मिलीलीटर वाले मिल से मिली मिलीलीटर वाले मेनगति एक वार गणना पत्ते हायक तीनवा इतो कोटे से उद्वे व्यागे नहान ने मेनगति एक मतलब बाविता करना बाजने प्रमाण इतो कोटे से लीटर लीटर तुने मिलीलीटर मिलीलीटर वाले हरेगुआ ना ऐने से तुंडा हाय इन्वेडुआ ना मिलीलीटर पांची है मिलीलीटर पांची है मिलीलीटर पांची है मिलीलीटर पांची ये बार जना मिलीलीटर पांची ये बार हायाक बेलु हाँ में अभी तो पेनो लीटर तुम्हाई केला नहीं रहता है अन्ना हाँ हाँ उतारा डिस्प्ले ने का शेयर वेला नहीं थे वागु पेनो नहीं तो बोला अवसर आरगेन එතකොට හැමෝටම අවස්ථාව ලැබෙනවා නේ ඍෂි හරි මම දැන් මේ කතා මේ ඔබ ඉන්න ලිස්ට් එකට ගන්නම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ යෙනුෂිට යෙනුෂි ඩි සිල්වා යෙනුෂි අපිට තියෙන පුතේ පහත සඳහන් එක එක ද්‍රව ප්‍රමාණ මිලිලීටර වලින් දක්වන්න කියලා එතකොට දුව අපිට කියන්න මේක දැන් පරිවර්තනයක් කරන්න තියෙන්නේ ලීටර 8 අපිට लीटर आटा किया ने मिलीलीटर की ये तो दूर है सर मिलीलीटर आटा दाहा है अनिवार्य लीटर एक कट मिलीलीटर की ये तो दूर है दाहा है हाँ दाहे वाटा ही ने ये तो कोटा मिलीलीटर आटा दाहा है उनके विश्वास से उत्तर दूर ना है अन्य एक है इलाके तो आप इतने देवनी एक आप इतने तीन ने लितुली लितुली नहीं है देखो लितुली टा वस्ता लितुली क्या निक मंटे देवे नहीं कर किये तो उत्तर है या लीटर एक का मिली ओ सी है मिलीलीटर वाली दस एक सी आई मिलीलीटर हरी दो है दो मोंडाई ईलंगा अवस्था व सेनात्मी ओबटे सेनात्मी दो है अभी तक क्या ना तुम्हें नहीं कर සෙනාත්මී මිලිලීටර 5010යි මිලිලීටර 5010යි වෙරි ගුඩ් 5010යි ඊළඟ අවස්ථාව සලිඳු ඔබට සලිඳු කියන්න සර් ඒකට උත්තරේ මිලිලීටර 2500යි 2500යි නේ සලිඳු හරි ඊළඟට දනුලි ආයි දනුලි ඉන්න ලිස්ට් එකේ දනුලි කතා කරා නේද ඔව් තිනුලි තිනුලිට අවස්ථාව තිනුලි දුව කියන්නේ ඉක්මනට එතකොට සර් මේ ප්‍රශ්නේ තියෙන්නේ ද්‍රව ප්‍රමාණය මිලිලීටර වලින් දක්වන්න එතකොට සර් තියෙන්නේ 3යි ලීටර 100යි මිලිලීටර අපි දන්නවා පුතා විනාඩියක් දෙන්න මට මේ වගේ එකක් කියවනකොට පුතේ අපි කියවන්නේ මේ ලියලා තියෙන විදිහට නෙමෙයි केवल ना कोटा भी क्या नहीं लीटर तुनाई मिलीलीटर सी ये किया ला तुनाई लीटर सी या मिलीलीटर के लक क्या नहीं नेपुटे तो मतलब केवल ने केवल ना ही लीटर तुनाई मिलीलीटर सी या अन्ना हारी ओ कोटा सब अभी दानना वा लीटर एक कोटा मिलीलीटर दा हाई किया ला इतना कोटा सब लीटर तुना किया ने मिलीलीटर दा हाई इतना कोटा तुन सी या मिलीलीटर तुन सी සියක් කියන්නේ මිලිලීටර් 100ක්ම තමා එතකොට ලීටර් 3යි මිලිලීටර් 100යි එකතු කරාම සර් උත්තරයට එන්නේ 3100යි මිලිලීටර් 3100යි ලීටරේට මිලිලීටර් 1000යි 1000ව 3යි 3000යි 100යි 3100යි මිලිලීටර් හරි දුව කොහොම හොඳයි ඊළඟ අවස්ථාව ඊළඟ අවස්ථාව තියෙන්නේ තිනුලි කතා කරේ ඉරුෂි කතා කරාද ඉරුෂි දුව නෑ සර් අයිරුෂි දුව ඔයාට අවස්ථාව 5 වෙනි එක
දැන් අපිට කියලා තියෙන්නේ මේක මිලි ලීටර වලින් ලියන්න. මෙතන දීලා තියෙන අපිට ලීටර 3 මිලි ලීටර 250යි. එතකොට තමයි මිලි ලීටර වලින් ලියුවහම 3250යි මිලි ලීටර. 3250යි මිලි ලීටර. බොහොම හොඳයි. ඊළඟට අපිට සෙතුමි දුව ඔබට අවස්ථාව හත් වෙන එක අපිට පැහැදිලි කරලා දෙන්න පුතේ. ලීටර 7කට සර් මිලි ලීටර 7000යි. ඊට පස්සේ සර් මිලි ලීටර 225 එකතු කරාම 7225යි සර්. බෑ බොහොම හොඳයි. ෂෝට් ඇන්ඩ් ස්වීට් ආ. පැහැදිලි හොඳටම 7225යි. ඊළඟට අවස්ථාව නවෝද්‍යා මේදාවී නවෝද්‍යා ඔයාට අවස්ථාව 8 වෙනි එක කියන්නේ ඉක්මනට නවෝද්‍යා නවෝද්‍යා ඔබට ඇහෙනවද මාව ඔව් සර් ඒ ප්‍රමාද උනේ කියන්න පුතේ 8ට 8 වෙනි එක මයික් එක ගැටලුවක් වගේ නේ තාක්ෂණික දෝෂයක් නවෝද්‍යා හරි පුතා ඔබ හදා ගන්නකෝ එහෙමනම් පොඩ්ඩක් මම වෙලාව දෙන්න දැහැමි ඔබට අවස්ථාව දැහැමි 8 8 වෙනි එක දැන් මේක කියලා තියන්නේ 2 ලීටර් 75 මිලි ලීටර් එතකොට අපි මේක मन නමයක් තියෙනවා thank you එතකොට අපිට ඒකට උදව් කරන්න ඉන්නේ කවුද දැහැමිට පස්සේ සස්ය ශ්වේතානි නේ ශ්වේතානි පුතා දුව ඔව් සර් ඔව් අපිට 9 වෙනි එක ලීටර 3 මිලිලීටර 25 එක මිලිලීටරෙන් දැක්වාම 3000 මිලිලීටර 3025 3025 හරි ගුඩේ වෙරි ගුඩ් ඔන්න හොමයි පළවෙනි අභ්‍යාසය ඒකක අන්තර් පරිවර්තනය හොඳට පුරුදු පුහුණු වෙන්න ඕන නේද සැකයක් තියෙන්න බෑ අවිශ්වාසයක් තියෙන්න බෑ ඒ අතර පරිවර්තනයම් පුතා අපේ ජීවිතයටත් වැදගත් මේ ඉගෙන ගන්නේ විභාග සමත් කරන්නම නෙමෙයි මේ ඉගෙන ගන්න ජීවිතේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් ඔබේ ඉදිරියේ ජීවිතයට වැදගත් වෙන කොටස් තමයි මේ අපි ඉගෙන ගන්නේ හරි පුතේ එහෙමනම් අපි යමු ඊළඟ අදියරට මේ ඒකක අතර පරිවර්තනයන් තමයි තියෙන්නේ නේ ඒකක අතර පරිවර්තනයන් 16-2 අභ්‍යාසය පාද සඳහන් එක් එක් ද්‍රව ප්‍රමාණ ලීටර වලින් දක්වන්න කියලා තියෙනවා ලීටර වලින් පුතාලා ඒව මං හිතන්නේ කරලා ඇත්තේ නේද කරලා නේද තියන්නේ ඔයගොල්ලෝ නේද පුතේ ආහහා අපි එහෙමනම් බලමු දැන් කොහොමද මම ඒකේ පළවෙනි එක අවස්ථාව දෙනවා ඔව් දෙව්මිත ඔබට අවස්ථාව දෙව්මිත අපිට උදව් කරන්න බලන්න පුතා දෙව්මිත මිලිලීටර 1000ක් කියන්නේ සර් ලීටර 1ක් ඔව් එතකොට අහන්නේ පහත සඳහන් එක් එක් ද්‍රව ප්‍රමාණ ඕක නෙමෙයි සර් ඔව් සෝරි මේ කියන්නේ ලීටර 1ක් නේද පුතේ හරි එතකොට පුතාගේ උත්තරේ මෙතන එන්න ඕනේ ලීටර 1යි right ඊළඟට ලීටර 2යි මම ඒක ටිකක් ඉක්මනින් කරන්න ලීටර 3යි ලීටර 7යි ලීටර 10යි ඔය ටික එන්න ඕන ඒ ටික හරිද කියලා බලන්න හරි සර් හරි හරි වැරදි දාගත්තනේ නේ
ඊළඟට අපි එනවා පුතේ දෙවෙනි ගානට දෙවෙනි ගාන අපිට උදව් කරන්න සෙනුකි සෙනුකි ඔබට අවස්ථාව ඉක්මනට අපිට දෙවෙනි ගානේ පළවෙනි එක විස්තර කරලා දෙන්න මේ දීලා තියෙන මිලිලීටර 1300යි එතකොට සර් ලීටර වලින් මිලිලීටර වලින් ලිව්වහම ලීටර 1යි මිලිලීටර 300යි ලීටර 1යි මිලිලීටර 300යි බොහොම හොඳයි ඊළඟට අපිට දෙවෙනි එක අපිට කතා කරන්න අවස්ථාව තියෙන්නේ ඔෂාන් ඔෂාන් පුතා ඔබ කියන්න බලන්න सर ओके दिया दिए ने मिलीलीटर एक दस पांच सी है ओके लिया ने किया दिए लीटर और भी मिलीलीटर में इतना कोटा एक दा एक काई लीटर पांच सी है मिलीलीटर एक काई लीटर पांच सी है मिलीलीटर वेरी गुड ईलंग अवस्था वे इन्ने खबीज खबीज हिमांशर ओबटे हिमांशर लीटर एक अच्छा मिलीलीटर दाहाई अनिशा लीटर एक काई मिलीलीटर पनाहाई मिलीलीटर पनाहाई वेरी गुड ईलंग अवस्था वे सेनुकी कथा करा दे सेनुकी सर सेनुकी उत्तर दुन्नत मीटी चला आउ सर हाँ हरी एम नम पुते तिपुल तिपुल ओबट अवस्था वे तिपुल आउ सर आप इधर की उदाहरण करना हाँ मैं हाथरे भी नहीं करता मिलीलीटर तुंगा स्टेशन फनस देखा इसे तीन ने आप इधर तीन मिलीलीटर वाली इंडिया ना ऐसा कुछ सर मिलीलीटर तुनाई मिलीलीटर देशीय फनस देखा लीटर तुनाई मिलीलीटर देशीय फनस देखा वेरी गुड पुता ඊළඟට අපිට පස්වෙනි එකට උදව් කරන්න යෙනුෂි කතා කරානේ සන්ධික සන්ධික කතා කරේ නෑ නේද අංක 41 සන්ධික සන්ධික පුතා අපිට උදව් කරන්න පස්වෙනි එකට සන්ධික සර් සම්තිරද ආ සෝරි ඔමින් පොඩ්ඩක් බලන්න සන්ධිර වෙන්නේ නැති නේද මට පෙවුණු විදිය හා සන්ධිර සෝරි සන්ධිර පුතා කියන්න සර් මිලිලීටර් මිලිලීටර් 7756 ලියන්න තියෙන ලීටර් 7යි මිලිලීටර් 756යි ලීටර් 7යි මිලිලීටර් 756යි සන්ධිරට තව අවස්ථාවක් මම දෙනවා 6 වෙනි එකක් කියන්න බලන්න ඔය එකම සර් 3002 තියෙන්නේ ලීටර් 3යි මිලිලීටර් 2යි ලීටර 3යි මිලිලීටර 2යි වෙරි ගුඩ් තනියමනේ කිව්වේ නේද හරි හරි එතකොට අපි එනවා 7 වෙනි එක मलेशिया कथा करा दे तू अभी तक मलेशिया को मलेशिया लखिंदू तो अवस्था होती है ना लखिंदू कथा करने लखिंदू सर वतना दीला तीन मिलीलीटर हार दस इकट्ठी है तूने सर නවෝදයට ආයි කතා කරන්න පුළුවන්ද අටවෙනි එකට අපිට උදව් කරන්න නවෝදය තරුෂ ලීටර 10යි මිලිලීටර 75යි ලීටර 10යි මිලිලීටර 75යි අන්න හරි පුතේ නැවත බලන්න මේ උත්තර ටික හරිද කියලා ඕගලන්ට ආවද කියලා ලීටර 1යි මිලිලීටර 300යි ලීටර 1යි මිලිලීටර 500යි 1යි 50යි
लीटर तुनाई देसी पनास देखाई लीटर हाथाई मिली लीटर हाथसी पनास आयाई लीटर तुनाई मिली लीटर देखाई लीटर हाथराई मिली लीटर एकसी तुनाई लीटर दहाई मिली लीटर हैत्त पाई और ये ठीक है तमाई इन्नोन हरि ने එහෙමනම් පුතේ ඊළඟට අපිට වැදගත් වෙනවා මේ ද්‍රව ප්‍රමාණ එකතු කිරීම. මේ ද්‍රව ප්‍රමාණ එකතු කිරීම ගැන තමයි අපි මේ අවධානය යොමු කරන්න හදන්නේ. ඒ හා සම්බන්ධ අභ්‍යාසයේ මම හිතන්නේ දුවල පුතාලා කරලා ඇති නේද? කරලා නේද තියෙන්නේ මේක? ලේසියිනේ. ඔව්සර් අපි පාඩම ඉවර කළා. ආ. ඔව්සර් පාඩම මම ඉවර කළා මිස්ටර් අභ්‍යාසය. ආ හා හා. ගල දක්ෂයි. වෙරි ගුඩ්. අපි එහෙමනම් මේක කරගෙන යමු බලන්න ඉක්මනට දැන් මම විවෘත ආරාධනාවක් කරනවා හැබැයි මුලින්ම කතා කරන එක නම් තමයි අවස්ථාව දෙන්නේ දඟලන්න ආ ඉරුෂි ඉරුෂි ආ හරි හරි ඉරුෂි හරි ඉරුෂි ඉරුෂි ආ සතියේ එකේ මිලිලීටර් 350යි 250යි එකතු කරන්න. එතකොට සේ 0.0යි 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 5යි 5යි 10යි 0.0යි එතන ලියන්නේ එකක් ඉහා පැත්තට ගියාම සේ 5යි 3යි 2යි 5යි 1යි 6යි මිලිලීටර් 600යි සේ. මිලිලීටර් 600යි. රයිට් දෙවෙනි එක. ඉතුගි කියන්නද? ඉරුෂි ඉතුගි. සරි. කියන්නේ. එක්සෙසර්. ඔව්. පිස්සනි. සර් දාසයි දශම හතර අභ්‍යාස කරේ නෑනේ. දැන් තාම තුනනේ පුතේ යන්නේ මේ. මේ තුන් මිලි නාම කරා නේද? ඔව්. කියන්නේ 5.5යි 5යි 7යි 5යි 12යි 6යි 2යි 8යි අනිත් පැතරෙන් ගණිත් එකයි සර් 9යි මිලිලීටර 925යි. 925යි. හරි. තුන්වෙනි එක කවුද අපිට උදව් කරන්නේ? ඉරුෂි. සර් දෙවුමි. ඉරුෂි. දෙවුමිට අවස්ථාව उत्तर दीपू उत्तर ऐसे इतना कोटा दी इन्हें मिली लीटर आटा सी है तुनाई तुनसी है हद्द तुनाई से कतु कराना इतने पासे से तुनाई तुनाई हाय आई आओ बिंदु आये हाथाई बिंदु हम ने हाथम है इतने पासे आटा है तुनाई एक और हाय से उतरे लीटर एकाई मिली लीटर एकासी है हद्द हाय आई वेरी गुड इलाके तो पास वेरी एक ඉරුෂි කියන්නද ඉරුෂි ඉරුෂි දැන් උත්තර දුන්නේ නැද්ද ආයිරුෂි උත්තර දෙන්න ආ සර් එතකොට එකතු කරන්න තියෙන්නේ 0.0යි 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 0.5යි 0.0යි 5මයි 6යි 1යි 7යි ලීටර පැත්ත දාවම 3යි 2යි 5යි එතකොට සර් උත්තරේ 5යි ලීටර 750යි මිලි ලීටර කියන්නේ ලීටර 5යි මිලි ලීටර 750 නේද රයිට් හොඳයි 6 විසරි අභිසරිද විසරි අභිසරි කියන්නේ දුව 5.5යි 5යි 7යි 5යි 12න් 2 1ක් ඉතිරි 9යි 1යි 10න් 0 එහා පැත්තට එකක් ගෙනියනවා 2යි 1යි 3යි ගෙන 1යි 4යි පඩසේ ලීටර 4යි මිලි ලීටර 25යි. රයිට්. වෙරි ගුඩ්. 7. සර් මම යොවන් කියන්නේ. සර් යොවන් කියන්නේ. ආ යොවන් යොවන් කියන්නේ යොවන්. 4යි 0.4යි. ඔව්. 2යි 5යි 7යි. ඔව්. 6යි 3යි 13යි 13න් 3යි 6යි 7යි 13යි 3යි එකක් ඉතුරුයි ඔව් එතකොට මේ පැත්ත දෙක ආ එතකොට මේකයි 1යි 5යි 6යි 6යි 2යි 8යි 6යි 2යි 8යි සම්පූර්ණ උත්තරේ කියන්න පුතේ ලීටර 8යි මිලිලීටර 374යි 374යි හරි මෙතෙන්ට වෙනකන් ටික ආයි නැවත බලන්න ඕගොල්ලන්ගේ පිළිතුරුත් එක්ක ගලපලා බලන්න හරිද කියලා
හයසීය නමසී විසිපහ එදදාස් එකසීය එදදාස් එකසිය හැත්තහය පන් ලීටර පහයි මිල්ලීටර් හස්සය පනහා ලීටර හතරයි මිල්ලීටර් විසි පහ ලීටර අටයි මිලිලීටර තුන්සිය හැත්ත හතර බලන්න ටික චෙක් කරගන්න හරිදි කියලා ඊළඟ අදියරට යන්න හදන්නේ ඊළඟ අදියර අපිට එන්න හදන්නේ අට වෙනි ගානට අට කවුද අපිට මෙතෙක් කතා නොකරපු අය කතා කරන්න අවස්ථාව නුලි අපුති තිනුලි ආ තිනුලි කතා කරන්න 5යි 5යි 10යි බින්දුවයි එකක් එහා පැත්තට ගෙනිච්චා 1යි 1යි 2යි ඊට පස්සේ ස 9යි 2යි 11යි 3යි ඕ ඕ 9යි 3යි පුතේ 9යි 3යි 12යි 2යි 14යි ස අනි එක අනිත් පැත්තට ගෙනිච්චා 4යි 2යි 6යි ඉතුරු 2යි 8යි එතකොට ස උත්තරේ 8420යි ඕ ලීටර් මිලිලීටර් වලින් කිව්වෝ ලීටර 8යි මිලිලීටර 420යි අන්න හරි very good අපිට 9 වෙනි එකට කවුද උදව් කරන්නේ මම අනිදු කියන්නද ආ කියන්න පුතා සර් බින්දුවෙන් බින්දු තුනෙන් බින්දුවක් බින්දුවයි හරි 5යි 5යි 10යි බින්දුව දැම්ම එකක් ඉතුරුයි 4යි 8යි 12යි 12 9යි 21යි 21යි 1යි 22න් දෙක දැම්ම දෙකක් ඉතුරුයි उदाव कर सर एक दिन सर लीटर हायाई मिलीलीटर हार से विसे पहाई लीटर दोला हाय मिलीलीटर हाथ से पनस पहाई मिलीलीटर नमस्य आनु पहाक के कतुकराने सर इतकोड़े सर मुनिम्मा मिलीलीटर पैते पासर अतुनो पहाले वाई इतकोड़े सर पहादानो एका किहा पैते टे आनमा एकाई देकाई तुनाई तुनाई पहाई अटाई अटाई नमयाई सर दा हाताई इतकोड़े हाथ दानो सर यहाँ पैते टे का क्या नमा එතකොට සර් 1යි 4යි 5යි 5යි 7යි 12යි 12යි 9යි 21යි සර් 1 දානවා එහා පැත්තට 2ක් යනවා සර් එතකොට සර් 2යි 6යි 8යි 8යි 12යි 20යි එතකොට සර් උත්තරේ ලීටර 20යි මිලිලීටර 175යි very good දුව බොහොම හොඳයි එතකොට අපි බලමු මේ උත්තර තුන නැවත බලන්න ඕගොල්ලන්ගේ උත්තරත් එක ගලපලා මේ තුන එන්න ඕන පුතේ चेक कर गाना हरी वर्ग जागा ना दुबारू आहान ने तेरे ने दिन तीनों ना ये मोहते में प्रश्न कराने होना हरी है मना अभी देंगे ना वाक के संबंध के तलु तेरा तूना तीनों ने इधर पालतूरु यूशर लीटर हाथसीय पाना हा मिलीलीटर हाथसीय पाना हा करते जाले लीटर तूनाई मिलीलीटर पांचसिया के कतुकर सहदी ඒ ලීටර හා මිලිලීටර වලින් දක්වන්න කියලා කියනවා ලීටර හා මිලිලීටර වලින් දක්වන්න කියලා කියනවා දැන් මෙතෙක් ඔබ උත්තර දීලා නැති දැන් මේ වට දෙකේදීම කිසිම උත්තරයක් දීපු නැති පුතෙක්ව දුවේ කතා කරන්න මට හා මෙතන කතා කරපු නැති පුත කතා කරන්න පුතේ ඔබේ අවස්ථාව ගන්න ශෂීන්ද්‍ර ආශාෂේන්ද ආශාෂේන්ද අපිට කොහොමද කරන්න කියලා කියන්න පුතා ප්‍රශ්න තියෙන්නේ සර් පළතුරු විෂ මිලිලීටර් 750කට ජලය ලීටර් 3යි මිලිලීටර් 500ක් එකතු කර සෑදිය හැකි බීම ප්‍රමාණය සොයා එය ලීටර් හා මිලිලීටර් වලින් දක්වන්නයි කියලා අපි මෙතෙන්දී ලීටර් 3යි මිලිලීටර් 500යි මිලිලීටර් 750යි එකතු කරන්න ඕනේ ඔව් අපි ලියා ගන්නව මෙහෙම නේද පුතේ ලීටර 3යි මිලිලීටර 500යි එතන මිලිලීටර ගොඩට මේ මිලිලීටර මිලිලීටර ගොඩේ අපි පහලට 750ක් තියා ගන්නවා
ලීටර නැත්තම් උන බිඳුවක් කියලා දාගත්තත් කමක් නැහැ. ඔව් ඒක කරමු බලන්න. ඉතින් හන්දනේ. බිඳුවයි බිඳුවයි බිඳුවයි. බිඳුවයි 5යි එකතු කරාම 5යි. 7යි 5යි 12යි මෙතන 2 දානවා අනිත් පැත්තට 1ක් ගෙනියනවා. එතකොට 3යි 1යි 4යි. එතකොට උත්තරය ස ලීටර් 4යි මිලිලීටර් 250යි. ලීටර් 4යි මිලිලීටර් 250යි. අන්න හරි. ඔන්නෝයි ඒ. වෙරි ගුඩ්. කොහොමදයි. අනිත් පුතා දුවල පුතාලටත් මේ උත්තරේ ඇවිල්ලා තියෙන්න ඕන. මේක තමයි පුතා මේ පිළිතුර මේ පිළිතුර ලබාගත් ආකාරය තමයි පුතා මේ. මේකට අපි කටුවැඩ කියලා කියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ කටුවැඩක් නෙවෙයි. ගණිතේ පුතේ කටුවැඩ කියලා දෙයක් නැහැ. ඒ ගාන හදන තැන පිළිවෙලට අපි මේ ගණිත කර්මය කරන්න ඕන. ඒක පේන්න තියෙන්න ඕන. අන්න ඒක පුරුදු පුහුණු වෙන්න. හරි? හරි. දැන් අපිට තුන්වෙනි ගානට උදව් කරන්න කිසිම අවස්ථාවක් ගත්තේ නැති දුවේ පුතේ. දැහැමි. දැහැමි කියන්න බලන්න. සේවි. මේ ගානේ තියෙන. සේවි. එවි ඊළඟ එක. ගන්න තියෙන වාහනයක ඉන්ධන ටැංකියේ පෙට්‍රල් 4 ලීටර් 750 මිලිලීටර් ඇත. ඒට තවත් පෙට්‍රල් ලීටර් 5ක් සහ මිලිලීටර් 750ක් එකතු කරේ නම් දැන් ටැංකියේ ඇති මුළු පෙට්‍රල් ගාන සොයන්න ගරයි කියන්නේ. එතකොට අපි සමයකට 5 ලීටර් 750 මිලිලීටර් කියලා ලියලා ආය ලියනවා ලීටර් 4යි මිලිලීටර් 750 කියලා ලියනවා. ඊට පස්සේ අපි එකතු කරනවා බිඳුවෙන් බිඳුවයි 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 5යි 5යි 10යි බිඳුවක් ඉතුරුයි එකක් ඉතුරුයි 7 7යි 14යි 14යි 1යි 5යි 5 දැම්මා එකක් ඉතුරුයි 5යි 5යි 4යි 9යි 9යි 1යි 10යි එතකොට අපිට එනවා පිළිතුර විදිහට 10යි ලීටර් 500යි මිලිලීටර් ලීටර 10යි මිලිලීටර 500යි බොහොම හොඳයි පුතේ හරි එතකොට ඔන්න ඔය විදිහට දැහැමි ගොඩනගපු විදිහට ඔබේ උත්තරෙත් ඇවිල්ලා තියෙන්න ඕන දැන් හතරවෙනි අවස්ථාව මම පැවරුවා කාටද උදව් කරන්න හතරවෙනි අවස්ථාව එවින්ද සදුනි එවින් කතා කරන්න එවින් එවින් කතා කරන්න නැත්නම් වෙන කවුරු හරි කතා කරන්න කවුද අපිට උදව් කරන්නේ සර් ඔව් කියන්න පුතා සර් මම කුලණි කුලණි කියන්නේ නම් අපිට හතරෙන් පහෙන් කියලා දෙන්නේ බේසමක ජලයේ ලීටර 3යි මිලිලීටර 850ක් තියෙනවා. ඒකට ලීටරයයි මිලිලීටර 400ක් එකතු කරනවා. ඊට පස්සේ බේසමේ ඊට පස්සේ මුල් ජල ප්‍රමාණය හේද කියලා අහලා තින්නේ. එතකොට අපි ලීටර 3යි මිලිලීටර 850ට ලීටර 1යි මිලිලීටර 400ක් එකතු කරනවා. ඔව් කුලණි. 400ක් කියන්නේ අපි ලීටර 3යි මිලිලීටර 850ට ලීටර 1යි මිලිලීටර 400ක් එකතු කරනවා. එතකොට සර් 0යි 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 5යි 0යි 5යි 8යි 4යි 12යි 12 8යි 4යි 12යි එකක් එහා පැත්තට ගෙනියනවා 3 1යි 4යි 4 1යි 5යි ඊට පස්සේ සමාන ජල ප්‍රමාණයන් නැවත එකතු කරනවා කියලා තියෙනවා එතකොට 5250 ආයි දැන් දෙකෙන් ගුණ කරනවා බේසමට ජලයේ ලීටර 3යි මිලිලීටර 850ක් තියෙනවා ඒට තව ජලයේ ලීටර 1යි මිලිලීටර 400ක් එකතු කරනවා. ඉන්පසු දැනට බේසමේ ඇති ජල ප්‍රමාණයට සමාන ජල ප්‍රමාණයක් නැවත එකතු කරනවා. දැන් දුව මේක දෙකෙන් ගුණ කරන්න හදයි. නේද පුතේ? ඔව් සර්. ඔව්. අපි දැන් මෙහෙම කරමු පොඩ්ඩක්. ඔයා දෙකෙන් ගුණ කරලා ගන්න එක හරි. වැරදි නෑ. හරි. හරි කරගෙන යමුකෝ. දෙකෙන් ගුණ කරමු. කියන්න පුතේ.
දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් පහ 10යි ඔව් එකක් ඉතින් එහා පැත්තට එකක් යනවා දෙවරක් දෙක 4යි 4යි 1යි 5යි දෙවරක් පහ 10යි ඔව් අවසාන උත්තරය එතකොට ලීටර 10යි දෙවරක් ලීටර 10 ලීටර 10යි මිලිලීටර 500යි අපිට ඔක එකතු කරලා ගන්න පුළුවන් අන්න ඒක තමයි එකතු කරලා ගන්නත් පුළුවන් ඒ කියන්නේ ලීටර 5යි මිලිලීටර 250ට ආයි ලීටර 5යි මිලිලීටර 250ක් එකතු කරලා ගන්නත් පුළුවන් කුලනිකරේ ඒ වගේ දෙගුණයක් ගත්තා ඒකත් හරි මට කුලනි තව පොඩ්ඩක් උදව් කරන්න මේක උත්තරේ ලීටර වලින් විතරක් කියන්න අහලා නැහැ මේක මම වැඩිපුර එකක් අහන්න ලීටර වලින් විතරක් උත්තරේ කියන්නේ लीटर वाली मित्रा ओह सर माता मैं के उत्तरे पुते लीटर वाली मित्रा किया पुलवान किया दाहाई दशम पहाई लीटर दाहाई दशम पहाई ऐसा कुछ पुते लीटर मिलीलीटर लीटर वाली दशम मिलीलीटर ලීටර 10යි 0.25යි මෙතන බිංදුව දාන්න ඕනද ශෂේන්ද ඕනේ නෑ නේද ඒ බිංදුව දැම්මත් නැතත් ඒකේ අගයක් නෑ දශම සංඛ්‍යාවල අගට ඕන තරම් බිංදු දාන්න පුළුවන් පුතේ දැම්ම කියලා අගේ වෙනස් වෙන්නේ නෑ එහෙනම් මෙතන ඕගලට පේනවද මේ 10.25යි නේද තාම ඒ වගේ මට්ටමකට ආවේ නෑ නමුත් එහෙම දැනගන්න ඕන ඕගොල්ලෝ හරි පුතේ එහෙමනම් ඔන්න ඔහොමයි උත්තරේ කුලනි එයා දාබේ වේපර් කරන්නේ නැහැ ඊළඟට අපි එමු දැන් මේ මොහොත තමයි සාර්ථකව ගත කරන්න ඕනේ මේ මොහොත ඉන්න ගමන් වෙන වෙනම හිතන්න යන්න එපා තේරුණාද මේ මොහොත හරියට ඉමු ඉස්සල්ලා මේක දැන් ඊළඟ තැනට එන්න හදයි ඊළඟ එක තමයි ඩව මිනුම් අඩු කරන්න හදයි ඩව ප්‍රමාණ කිසියම් ඩව ප්‍රමාණයකින් අඩු කිරීම පුතාල සූදානම් කරගන්න ඊළඟ 16 4 අභ්‍යාසය 16 4 අභ්‍යාසය සූදානන්ද 16 4 ඕ 16 සෙලුකි උදව් කරන්න සෙලුකි උදව් කරන්න පුතේ බලන්න හා සර් අපිට අඩු කරන්න කියලා තමයි දීලා තියෙන්නේ සර් එතකොට මේ දීලා තියෙන්නේ මිලිලීටර් 500 මිලිලීටර් 250 අඩු කරන්න කියලා එතකොට සර් බිංදුවෙන් බිංදුවා බිංදුවයි සර් මේ බිංදුවෙන් පහක් අඩු කරන්න බෑ එහා පැත්තෙන් ඉල්ල ගන්නවා එතකොට සර් 5යි ඊට පස්සේ සර් අතන තියෙන්නේ සර් 4යිනේ 4න් 2ක් අඩු වුණාම 2යි එතකොට සර් උත්තරේ 200 මිලිලීටර් 250යි මිලිලීටර 250යි බොහොම හොඳයි දුව ඊළඟ එක සේරු කියන්නද සේරු සර් එක තියෙන සර් ලීටර 1යි මිලිලීටර් 500න් අඩු කරන්න තියෙන මිලිලීටර් 250ක් එතකොට සර් लीटर एक लीटर एक लीटर पांच उत्तर हाँ बिचारी अब बिंदु एम बिंदु आ काटू कराने बै अभी हाँ पत्तें इलान बाला इतना अपना ऐहिंदा इलांग स्थान इतना इड पसे अभी लीटर पत्तें इका किल्ला गाने वां इतना कोटा नवयन पाहा खातराई मैं तेरे नामी है दे नशा दहाय
දහයෙන් පහක් පහයි එහා පැත්ත එකයි එකෙන් පටලව ගත්තනේ මෙතන පුතේ දැන් ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 10යිනේ එතකොට මෙතන 10යනේ තියෙන්නේ ඔයා මෙයාට එකක් ගත්තානේ එතකොට මෙයාලගේ දැන් 9යි තියෙන පුතේ 9ක් කියනවා 9ෙන් දෙකක් අඩු කරාම 7යි ලීටර් මුකුත්ම නැහැ එඳ බිඳුවයි ඕ ඒ බිඳුව දාන්න ඕනේ නැහැ පුතා උත්තරේ චෙක් කරගමු අපි හරිද කියලා දැන් ඔන්න ඔයාට සැකයක් තියෙනවා අපි චෙක් කරමු ඔන්න එකතු කරන්න මේ දෙක 750ට 250ක් එකතු කරන්න එකපාර අපිට දකින්න පුළුවන් නේ 750ට 250ක් එකතු කරාම කීයද පුතේ නේ 10යි ඔව් ඩීටර එකයි හරි දුව බොහොම හොඳයි ඊළඟ එක කවුද අපිට උදව් කරන්නේ ඉරුෂි සාන්දිර ඉරුෂි ඉරුෂි කියන්න බලන්න සර් අපිට මේක අඩු කරන්න දීලා තින්නේ බිංදුවෙන් බිංදුවක් අඩු කරාම බිංදුවයි නැවතත් බිංදුවෙන් බිංදුවක් අඩු කරාම බිංදුවයි බිංදුවෙන් පහක් අඩු කරන්න බෑ ඒකෙන් ඉඳ අපි අනිත් පැත්තෙන් ගෙනවහම 10න් පහක් අඩු කරාම 5යි අනිත් පැතර 1යි 1 1 බිංදුවයි ඒක අවශ්‍ය නැහැ උත්තරේ මිලිලීටර 500යි මිලිලීටර 500යි සන්දිර ඔබට අවස්ථාව මෙන්න මම මේ ටික මකනවා දැන් අපිට එන්න තියෙන්නේ 5 වෙනි එකේ ඉඳන් 5 සර් දැන් තියෙන්නේ මිලිලීටර 3 මිලිලීටර 250ට ලීටර 1 මිලිලීටර 750 අඩු කරන්න සර් බිඳුව බිඳුවමයි බිඳුවයි පහෙන් බිඳුවක් බිඳුවයි දෙකෙන් හතක් අඩු කරන්න බෑ හිඳ තුනෙන් එකක් ගන්නම එතකොට එතන 12යි 7ට 12ට 7යි 5යි 12න් හතක් අඩු කරාම 5යි දෙකයි දෙකෙන් එකක් එකයි අවසාන උත්තරේ ලීටර 1යි මිලිලීටර 500යි ලීටර 1යි මිලිලීටර 500යි වෙරි ගුඩ් සන්දේ ආ සෙන් අපිට ඊළඟ එක කවුද සිතූප ආ සිතූප කියන්න බලන්න ඉක්මනට සෑලි ලීටර 5යි ලීටර 5යි මිලිලීටර 150යි ලීටර 2යි මිලිලීටර 250ක් අඩු කරන් තියෙනවා ස බින්දුවේ බින්දුව බින්දුවයි 5න් 5ක් බින්දුවයි ස එතකොටයි මෙතන 1යි තින්නේ එකක් බැරි හින්දා ලීටර පැත්තෙන් එකක් ගන්නවා එතකොට 11ක් කියලා අපි එතනට දානවා 11න් 2ක් අඩු කරාම 10 9 9 ඊට පස්සේ අනිත් පැත්තේ ගියාම ලීටර 5න් 2ක් අඩු කරන් දෙන්න අපි මිලිලීටර පැත්තේ එකක් දුන්නේ නැද්ද? අදට පහද තින්නේ. ඔව් නෑ නෑ සර් මේ ලීටර 5න් එකක් අර පැත්තට දුන්න හින්දා එතන ලීටර 4යි තින්නේ. ලීටර 4න් 2ක් අඩු කරාම 2යි එන්නේ. එතන උත්තරේ වෙන්නේ ලීටර 2යි මිලිලීටර 900යි. 900යි. සෙතුමි අපිට අවස්ථාවක් දෙන්න සෙතුමි කතා කරන්න හත වෙනි එක දුව හත වෙනි එක අපිට අඩු කරන්න තියෙන සර් ලීටර 2යි මිලිලීටර 50න් ලීටර 1යි මිලිලීටර 750ක් සර් බිඳුව බිඳුවයි පහෙන් පහෙන් පහක් බිඳුවයි තනසේ මේ බිඳුව හිඳ තියෙන්නේ අර පැත්තෙන් අපි එකක් ගේනවා 10න් 7ක් 3යි දැන් සර් අතන තියෙන්නේ 1 හිඳ 1 න් එකක් බිඳුවයි සර් බිඳුව අවසාන උත්තරය මිලිලීටර 300යි වෙරි ගුඩ් මිලිලීටර 300යි ඊළඟ එක කවුද අපිට උදව් කරන්නේ සර් ශ්වේතානි ආ ශ්වේතානි දුව කියන්න සර් මේකේ අහලා තියෙන්නේ ලීටර 5 ලීටර 5 මිලිලීටර 105 105න් ලීටර 8යි මිලිලීටර 250ක් අඩු කරන්න ඕන. එතකොට සර් 5න් බිඳුවක් අඩු කරාම බිඳුවයි 5න් බිඳුවක් අඩු කරාම බිඳුවද නෑ සර් මේ 5යි 5යි ඕ
පහයි ඊට පස්සේ සර් 0.5ක් අඩු කරන්න බැරි නිසා එකක් ඉල්ල ගන්නවා එතකොට සර් 10 එතකොට සර් 10යි 10න් 5ක් අඩු කරාම 5යි එතකොට සර් අතන එක කලින් දුන්න නිසා එතකොට එතන 0යි එතකොට සර් අනිත් අපි ලීටර පැත්තට ගිහිල්ලා එතනින් එකක් ඉල්ල ගන්නවා එතන එතකොට සර් එතනට 10යි 10න් 2ක් අඩු කරාම 8යි අතනට කලින් කක් දුන්න නිසා දැන් 14යි තියෙන්නේ සර් දැන් 14න් 8ක් අඩු කරාම 6යි එතකොට සර් උත්තරේ ලීටර 6යි මිලිලීටර 855යි 855යි 5 බොහොමයි ඔන්න ඔය උත්තර ටික එන්න ඕන දෙවෙනි ගාන අපිට සෙනාත්මි කතා කරාද කියන්න පුතේ බලන්න දෙවෙනි එක දෙවෙනි එක කවුද අපිට උදව් කරන්නේ දැන් සිතුකි කියන්නද සිතුකි ආ සිතුකි කියන්න බලන්න වෙනෙන්දෙකු ළඟ පොල් තෙල් ලීටර 10ක් තිබුණි ඔහු පොල් තෙල් ලීටර 1යි මිලිලීටර 500ක් විකුණන ලදී එවිට ඔහු ළඟ ඉතිරිව ඇති පොල් තෙල් ප්‍රමාණය ලීටර හා මිලිලීටර වලින් තමයි සර් අහන්නේ එතකොට සර් පොල් තෙල් ලීටර 10ක් තිබුණා එතකොට අපි ලීටර මිලිලීටර වලින් ලියනවා ලීටර 10යි මිලිලීටර 0යි ඊළඟට ඔහු පොල් තෙල් ලීටර 1ක් මිලිලීටර 500ක් විකුණලා තියෙනවා එතකොට සර් ලීටර 1ක් මිලිලීටර 500ක් ලීටර 10ෙන් අඩු ගන්නවා එතකොට සර් මිලිලීටර පැත්තේ නැති හින්දා ලීටර පැත්තේ එකක් ගේනවා ලීටර එකක් කියන්නේ මිලිලීටර 1000ක් හින්දා 1000න් 500ක් අඩු කළාම 500යි දැන් සර් ලීටර 10 එකක් ගිහින්ද ලීටර 9යි 9 එකක් 8යි සර් තොරහන් ලීටර හා මිලිලීටර වලින් ලීටර 8යි මිලිලීටර 500යි ලීටර 8යි මිලිලීටර 500යි very good ඔන්න ඔහොමයි කවුද වාසනාවන්තයා තුන්වෙනි ගාන සර් සෙනුකි ආ සෙනුකි ඔව් සෙනුකි කතා කරමු බලන්න සර් ලීටර් පහ පිරවිය හැකි ඉන්ධන ටැංකියක ඉන්ධන මිලිලීටර් 750යි ලීටර් 8ක් ඇත ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට නම් තව කොපමණ ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වේද සර් එතකොට සර් පිරවිය හැකි සර් ටැංකියකට ඉන්ධන ටැංකියකට පුරවන්න පුළුවන් ලීටර් 15යි ඒක සර් අපි ලියා ගන්නවා 15යි ලීටර් 15යි කියලා ඊට පස්සේ සර් මේ දැන් තියෙනවා ටැංකියේ මිලිලීටර් 8යි මිලිලීටර් 750ක් එතකොට සර් අපෙන් අහලා තියෙන තව කොපමණ ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වේද කියලා සර් එතකොට බින්දුවෙන් බින්දුවක් බින්දුවයි සර් එතකොට අපි සර් වැඩි ලේසියට සර් එහා පැත්තෙන් කක් ඉල්ල ගන්න එතකොට 1000යි 1000න් 750ක් අඩු කරාම සර් 250යි ඊට පස්සේ සර් අතන තියෙන එහා පැත්තට එකක් දුන්න නිසා 14යි 14න් 8ක් අඩු වුණාම සර් 6යි එතකොට උත්තරේ සර් ලීටර් 6යි මිලිලීටර් 250යි Very good. ලීටර 6යි මිලිලීටර 250යි. ඔන්නෝමයි. පුතේ, ඔතන මම පුංචි ගානක් දෙන්න හදයි. මේකත් හරිනේ දැන්? ඊළඟ එකටත් එන්න ඉස්සෙල්ලා ඔන්න සටහන් පොත ගන්න විනාඩියකට පුංචි ගානක්. වැඩි ලොකු එකක් නෙවෙයි. හරි? පුංචිම පුංචි ගානක් දෙන්න හදයි. බලමු. හරි. සූදානන්නේ ඔව් සර් සූදානම් හරි නඩියක් දෙන්න වයිට් බෝඩ් එක ගන්නකම් සයික බ්‍රොක් එක දාන්න ඕනේද නෑ 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 රූපේ දාන්න ඕනේ නෑ මම මේ කුංචි ගන්නත් දෙන්නේ ඔච්චර දැන් ඔයගොල්ලෝ ගණන් ගොඩක් හැදුවනේ ගණන් ගොඩාක් හැදුවා දැන් මම කුංචි ගන්නත් දෙන්න හද කුංචිම කුංචි ගන්න සර් ගෲප් එක අරිනවයි කිව්වට තාම ඇල්ලලා නෑනේ මං ගෲප් එක ගන්නවා කිව්වේ පන්ති ඉවර වෙලානේ. ඔයා ගෲප් එක ගන්නකන්ද බලන් ඉන්නේ. පන්ති ඉවර වෙලා හරි. නැත්තම් ඕගොල්ලෝ ඕක දාන්න දැන් දඟලන්න ගත්තාම මේකට තියෙන අවධානය නැති වෙනවා. නේ?
රශ්මි නැද්ද රශ්මි කතා කරේ නෑ රශ්මි දුව සර් පේන්නේ නැහැ වයිට් බෝඩ් එක සර් විනාඩියක් දෙන්න දැන් පේනවද लीटर लीटर मिलीलीटर लीटर हताई मिलीलीटर हेत्त पहा एक तो करान पड़ा सही बराई कराई सर किवराई सर कर ला कराई सर क्या हुआ तो उतरे क्या ने पास ताकुटा बिलाव देना मांग मैं लिस्ट करते हैं अन्ना मैं कॉलिंग है मामा तो उससे रानी ने गुड़ाक का है चलो हैंड करन लम्हे बे एक वो लोग कोमा तर में ट्रैफिक पुलिसी वगैरह आते उससे के ने माइंड में आते उससे तो मैं एक वो लोग कोमा कटे आते उससे अरे कौन बे ना मंगा है ना वाह हम भी नहाने मटक किया ने बालन ने सांदीर उतरे किए थे सर ओ लीटर दहातुनाय मिलीलीटर दहाय लीटर दहातुनाय मिलीलीटर दहाय मैं उतरे नवना या अब किया ने बालन ने मटक प्रश्न 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 विशद එතකොට මේ පුංචිම පුංචි ප්‍රශ්නෙට උත්තර දෙකක් ඇවිල්ලානේ බලන්නකෝ උත්තර දෙකක් ඇවිල්ලා දැන් මේකේ ආ ගොඩ දෙනෙත්ත් ඇවිල්ලා ඇති මේ ලීටර මිලිලීටර 10 ලීටර 10 ඔකේ ලීටර එකට මිලිලීටර 10ක් ඉන්න පළවෙනි උත්තරේ එන්න බෑනේ අන්න ඒ අවබෝධය තමයි පුතේ මම බැලුවේ ඒ අවබෝධය ගණිත විෂයේ පුතේ අරමුණු පහක් පදනම් වෙලා තිනවා දොල පුතල මේ ඉගෙන ගන්න සුද්දර විෂය තුල මේ විෂය තුල අපි බලාපොරොත්තු වෙන ඕගලන්ගේ අරමුණු පහක් මම මේක නිතර කියන දෙයක් මේ අරමුණු මතක තියෙන්න ඕන එකක් තමයි ඕගලන්ට දැනුම ලැබෙන්න ඕන
දැන් ඕගොල්ලන්ට ලීටර මිලිලීටර ඒකක භාවිතා කරන්නේ මොන වගේ දේවල් වලටද ලීටර මිලිලීටර සම්බන්ධ පරිවර්තනයන් ලීටර මිලිලීටර ඒකක සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවන් ඒවා ගණනය කිරීම පිළිබඳ දැනුම ලැබිලා තියෙන්න ඕන ඒ දැනුම සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙන්න ඕන ඒවා සම්බන්ධ කරලා සුළු කිරීම කරන්න ඕගොල්ලන්ගේ වැඩ කටයුතු පාසු කරගන්න ඒ සම්බන්ධතාවයේ සමහරලට මේ ලීටර් මිලිලීටර් ඔබ ගණිතයේදී ඉගෙන ගත්ත දේවල් විද්‍යා විෂයට සම්බන්ධ කරගන්න වෙන අනිත් අනිකුත් විෂයන් වලට සම්බන්ධ කරගන්න අන්න ඒක තමයි සම්බන්ධතාවයේ දැකීම ඊළඟට පුතේ ඒ සම්බන්ධතාවයේ තුලින් ගැටලු විසඳීමේ හැකියාව තියෙන්න ඕන දැනුම සම්බන්ධ කරලා ගැටලු විසඳීම ඒතර ගැටලුවක් විසඳෙන් මම ගැටලුවක් දුන්නේ ඔබේ දැනුම සම්බන්ධ කරලා ගැටලුවක් විසඳන්න දුන්නා. ගැටලුව විසඳලා ඒක sannivedanaya කිරීම. sannivedana කුසලතාවය. ගැටලුව කියවා තේරුම් ගැනීම. දැන් ඕගොල්ලන්ගේ මම පුතාලට දන්නේ නැති වුණාට මම ඕගොල්ලන්ට හැමෝටම මේ අවස්ථාව දීලා තියෙන්නේ මම මේ ගණන් ටික හදලා හරියන්නේ නැහනේ. එතකොට මම දක්ෂයි. මම බල මං කරන දේ ඕගොල්ලෝ බලාගෙන ඉන්න වැඩක් නැහැ. මම ඔයගොල්ලන්ට අවස්ථාව දීලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ sannivedan කුසලතාවයේ බලන්න. ඔයගොල්ලන්ගේ දැනුම හරියට සම්බන්ධ කරගෙන ගැටලුව විසඳලා ඒක sannivedanaya කරනවද කියලා. දුවල පුතාලගේ වැඩිපුරම විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන දෝෂය තමයි මේ sannivedan කුසලතාවයේ පුතේ ඒකේ තියෙන අඩුපාඩු තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. දැන් දුවල පුතාල මෑත භාගයේදී අතීතයට පොඩ්ඩක් ගියොත් ඔයගොල්ලෝ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නනේ මං හිතන්නේ ලෝකේ තියෙන ලොකුම විභාගේ ජාත්‍යන්තර මට්ටමේ තියෙන ලොකුම විභාගයක්. එතකොට මේ විභාගයට ඔයගොල්ලෝ හොඳට සූදානම් වෙලා 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 අන්තිම විභාග මොහොතේදී පුතාල සමහර අය අර පෙර තිබුණු දක්ෂතාවයන් පුතාලගේ ප්‍රතිඵල තුල පෙන්නුනේ නැහැ. ඒකනේ ඇත්ත කතාව. ඒ පෙන්නුනේ නැත්තේ ඇයි? ඕගොල්ලන්ට හොඳට දැනුම තිබුණා. ඕගොල්ලන්ට දැනුම අවබෝධය තිබුණා. භාවිතයේ තිබුණා. නමුත් පුතා මේ මොහොතේදී ඕගොල්ලෝ මේ ගැටලු විසඳලා ඒව හරියට sannivedanaya කරලා නැහැ. සමහර වෙලාවට ඕගොල්ලෝ කටු වැඩ කියලා වෙනම තැනක හදපු ගානේ උත්තරේ උත්තර පත්‍රයට ලියනකොට වරද්දලා ලියලා ඇති. සමහර වෙලාවට ඕගොල්ලෝ ලියලා තියෙන දේවල් උත්තර පත්‍ර පරීක්ෂකතුමා හෝ තුමියට කියව ගන්න බැරුව ඇති. ඇයි අපහැදිලි කලබලයට කරලා. ඉතින් ඔන්නෝම ගැටලු තියෙන්නේ. එතන තමයි මේ sannivedanaya හරි වැදගත් වෙනවා පුතා අපේ ජීවිතේට. ඒක මෙනේ බලන්න දැනුම සම්බන්ධ කර ගැනීම, ඒ සම්බන්ධ කරගෙන ගැටලු විසඳීමේ හැකියාව. මොකද මේ ගණිතය තුල තමයි ගැටලු විසඳන උපක්‍රම ඉගෙන ගන්න. ගණිතයේ ගණිත විෂය තුල අපි ගැටලු විසඳන උපක්‍රම ඉගෙන ගන්නවා. සන්නිවේදනය ඊළඟ එක තමයි වැදගත්ම කොටස ගණිතේ හදවත වගේ තමයි තර්කණය හා හේතු දැක්වීම. තර්කණය හා හේතු දැක්වීම. මෙන්න මේ කොටස මේක තමයි පුතා ගණිතෙන් ලබන වැදගත්ම කොටසක් මේක. ඔගොලු හිතලා මතලා යමක් කරන්න ඔබේ නිර්මාණශීලීකම පරිකල්පන ශක්තිය එතකොට ඔයගොල්ලන්ට යමක් තර්කානුකූලව තොරතුරු විශ්ලේෂණය කරලා නිවැරදි තීරණ ගැනීම මෙන්න මේ කියන කාරණාවලට එන්නේ පුතේ මේ ගණිතයේ තර්කණය හා හේතු දැක්වීම කොටස. ඒක ඉතින් විශේෂයෙන්ම ජ්‍යාමිතියේදී තමයි අපි වැඩිපුරම මේක යෙදෙන්නේ. ඉතින් මේව තමයි පුතා කාරණා. ඉතින් මම ඔතනින් බැලුවේ ඔගොල්ලෝ පොතෙක් දුරට මේ තමන්ගේ දැනුම භාවිතා කරනවාද කියලා. එහෙනම් අපි ගැටළු වල පොඩ්ඩක් යමුකෝ බලන්න. ඔන්න බලන්න මේකෙදි ලීටර මිලිලීටර කියලා දීලා තියෙනවා. මම පොඩ්ඩක් ඔගලන් තවටන්න වැඩි කරේ මෙතන මිලිලීටර 35යි මෙතනදී 7යි 75යි දැන් ඔන්න සමහර කණ්ඩායම කලබලයිනේ කලබලයි කලබල වෙලා පුතා මොනවත් කරන්න බෑ මේගොල්ලෝ කලබලින්දා දැන් මම මේක අභියෝගයක් විදිහට දුන්නුත් ඉඳා ඔයගොල්ලෝ කලබලයට 5යි 5යි 0යි 10යි 10න් එකක් ඉතිරි 3යි 1යි 4යි 4යි 7යි 11න් එක ලියලා මේ එක මෙතනට ගත්තා පුරුද්දට. ඇයි මෙතන ඉලක්කම පේන්නේ නැහනේ? සාමාන්‍ය සුළු කිරීම කරනවා වගේ මෙතන ගෙන යාම කරා. ගෙන යාම කරා. නමුත් ගෙන යාම කරන්නට පෙර බැලුවද
මෙතන අපිට මිලිලීටර් ගොඩේ තියන්න පුළුවන් උපරිම ගණන කීයද? මේ මිලිලීටර් ගොඩේ තියන්න පුළුවන් උපරිම ගණන කීයද? හරිද කියන්න පුළුවන්? 1000ක් වුණොත් තමයි පුතා අන්න මිලිලීටර 1000 ලීටර ගොඩට අපි ගන්නවා. නමුත් ඕගොල්ලෝ කරේ 100ක් වුණු ගමන් එහා පැත්තට ඇදලා ගත්තා. එතකොට සම්පූර්ණ වෙනස් මේ. එතකොට මිලිලීටර 100ක්ද ලීටර එක කියන්නේ අර ධනුලිදුව කිව්වේ මෙහෙම වෙන්න බෑනේ. නේද? එහෙනම් මේ උත්තරේ ලියපු අය මොකද කරන්න ඕනේ? තමන් ගැන දෙපාරක් නෙවෙයි තුන් හතර සැරයක් හිතන්න ඕන. ඇයි මම මේක වරද්ද ගත්තේ? වරද්ද ගත්තේ මොකද්ද හේතුව? අත්වැරද්දක්ද බරපතල වැරද්දක්ද? අත්වැරද්දක් කියන්නේ සිහි කල්පනාවේ ප්‍රශ්නයක්. ඒකත් හොඳ වැරද්දක් නෙවෙයි. බරපතල වැරද්දක් කියන්නේ මේ පිළිබඳ දැනුම ලැබිලා නැහැ එහෙමනම්. දැනුම නැහැ. ඒ කියන්නේ ලීටරයක් කියන්නේ මිලිලීටර් කීයක්ද කියන අවබෝධය නැහැ. ඒක බරපතලයි. දැන් මේ මට්ටමේදී ඒක වෙන්න බෑ. මං හිතන්නේ පුතේ බොහෝ දෙනෙක්ට වුණේ අත්වැරද්දා. හැබැයි ඉතින් සාමාන්‍ය ජීවිතේදී අපිට අත්වැරද්දක් වුණොත් නම් ওই පාරේ යනකොට කාගේ හරි කකුලක් හේම පෑගුණොත් නේ අපි සමා වෙන්න එක්ස්කියුස් කරලා අපි එතනින් අයින් වෙනවා. නැත්නම් මොකක් හරි ආයිටි ආරවුලක් කරන්න આવොත් අපි එතනින් අයින් වෙනවා කොහොමද? මේස් එතනින් අපිට මිදෙන්න පුළුවන්. වැරද්ද පිළි අරගෙන විභාගයේ අත්කරණත් වැරදි වලට පුතේ සමා වෙන්න කිව්වට හරියන්නේ නැහැ. විභාගයේදී ඕගලන්ට දඬුවම් ලැබෙනවා. මොකද්ද දඬුවම? ඕගලන්ට හිමි ලකුණු අඩු වෙනවා. අන්න ඒකයි වෙන්නේ. ඒ උත්තරේ බලපානව සමහරලට ඊළඟ කොටසට. ඒතර මේ උත්තරේ ඊළඟ කොටස සම්බන්ධ වෙනකොට ඒ උත්තරෙත් වර්ධිනවා. ඕක තමයි ගණිතයේ තියෙන විශේෂත්වය. මේකේ ගණිතයේ තියෙන එක උත්තරයක් ඊළඟ ප්‍රශ්නයේ උත්තරයට බලපාන අනුක්‍රමික බවක් තියෙනවා. අනිත් විෂයන් වල එහෙම නැහැ. එකින් එක සම්බන්ධයි. දාමයක්, වැලක්, දම් වැලක් වගේ යන්නේ. සමහර ගැටලු ඔයගලට තේරෙයි තව ඉස්සරහට. එහෙනම් පුතාලට තේරෙන්නේ නැති මෙතන වැරද්ද නේද? එහෙමනම් මේකේ උත්තරේ අපි නිවැරදි කරගත්තොත් පුතේ එන්නේ කොහොමද? මෙහෙමනේ අපිට එන්නේ මේ මම මෙතන පොඩ්ඩක් මකලා හදන්නම්කෝ. මේ එතකොට මෙතන 5යි 5යි මෙතන 110 එන්නේ 7යි 5යි 12යි උත්තරේ පුතේ ලීටර 12යි මිලිලීටර 110යි. තේරුණාද? තවත් අභියෝගයකට මුහුණ දෙන සූදානම්ද? සූදානම්. හරි. ඔන්න එනම් අවස්ථාව දෙනවා. දැන් ඉතින් වරද්දක් නැති වෙයි කියලා මං හිතනවා කවුරුවත් කිසිම කෙනෙක්. ලීටර 5යි මිලිලීටර 35යි අඩු කරන්න බලන්න පුතේ. ලීටර 3යි මිලිලීටර 750. කලබල නැතුව හදන්න. හදලා දෙපාරක් උත්තරේ හරිද කියලා බලන්න. හැමෝටම ආවද? හරි. ඔන්න එතකොට අපි කරන්නේ ලීටර මිලිලීටර කියලා ලියාගන්න. ලීටර 5යි මිලිලීටර 35. ඔන්න පොඩ්ඩක් බලන්න. මම නම් මෙතනදී මටත් වරදින්න තියෙනවා ඉඩකඩ. මම කල්පනා කරනවා මෙතන ඉලක්කම් දෙකයි තියෙන්නේ. මිලිලීටර අපිට පුළුවන් ඉලක්කම් තුනකින් පෙන්වන්න. එහෙම කියලා මම පුතේ මේකේ අගට බිඳුවක් දාගත්තොත් හරිද? එතකොට ලීටර් පැත්තේ පහ අයින් වෙලා හතර වෙනවා.
ඊටත් ඉස්සලා දන්නුලි අපි මෙතන බිඳුව දාගමු. එතකොට ඔයගලන්ට වර්ධින තියෙන ඉඩකඩ අඩුයි. ඒකෙන් තමයි 750ක් කොහොම අඩු කරන්න තියෙන්නේ. ඔන්න ඔහොම ලියාගන්න. අඩු කිරීම. දැන් අපි අඩු කරන්නේ මිලිලීටර ගොඩේ. පහෙන් බිඳුවක් පහයි. එතකොට තුනෙන් පහක් බෑනේ පුතා. අන්න අපි එතකොට ලීටර වලින් ගන්නවා. ලීටර එකක් කියන්නේ මිලිලීටර 1000යි. එතකොට මෙතන 1035 එන්නේ. අන්න එතකොට ওই විදිහට ඇවිල්ලා 13න් 5ක් 8 වෙනවා මෙතන 9 තියෙනවා 9න් 7ක් 2 වෙනවා පුතේ එතකොට මෙතන 4යි 4න් 3ක් 1යි දැන් ඔන්න පුතාලා දැන් මේක ගණන් හදනකොට ක්‍රමානුකූලව ඔයගොල්ලෝ වැඩිපුර ගණන් හදනකොට ස්පීඩ් එක හැදෙනවනේ නේ වාහනේ පදිනකොට පදිනකොට තමයි පුතා වේගෙන් ඒක පදාවණය කරන්න පුරුදු පුහුණු වෙන්නේ ඒ වගේ තමයි ප්‍රැක්ටිස් එක ගණන් හදනකොට අවබෝධයෙන් හදනකොට පුතාලට නිවැරදි උත්තර වේගයෙන් ගන්න පුළුවන්. විභාගෙදී හරි වැදගත් වේගය හරි වැදගත් වෙනවා කලබල වීම නෙමෙයි. නිවැරදිව වේගයෙන් හදන එක. එතකොට කාලේ ඉතිරි වෙනවනේ. ඒ ඉතිරි කාලේදී ඔයගොල්ලෝ නිකන් ඉන්න හොඳ නැහැ. මේ උත්තර හරිද කියලා බලන්න. ආපස්සට බලන්න. එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ප්‍රතිඵලය දැනගෙනම යන්න පුළුවන් විභාගය කරවිලා. Taman දන්නවා අනිවාර්යයෙන්ම මට මේ ලකුණු 100න් 100 එන්නේ. නැත්නම් 100න් 98ක් තියෙන්න ඕන. ඔය වගේ Taman දැනගෙනම යන්න පුළුවන්. නේ එතකොට මේ 5යි බිඳුව එකතු කරා 7යි 5යි 13යි 7යි 2යි 9යි 1යි 10යි එකක් එනවා මේ අතනේ 3යි 1යි 4යි 1යි 5යි ඔය විදිහට බලන් ගුල අවසාන උත්තරේ ගලපලා ලියනවා අපි ලීටර 1යි මිලිලීටර 285යි ඕන පැහැදිලිද ඔතන සර් අර පහත් පහ දාලා තියෙන තැන සර් අපි එක කපල හතර කියලා දාගත්තේ නැත්නම් නැති වුණත් අර දෙන්න පුළුවන් නේද ඔව් ඒක තමන් තුල තියෙන උපක්‍රමයක් මෙතන ඔයාලා පහ දැන් මෙයාට දුන්න කියලා අමතක වෙන්න පුළුවන් නේ මොකද ඔයගොල්ලෝ අවුරුදු 85කට වඩා වයසක කට්ටිය නේද ඊයේනේ ඒගොල්ලන්ට ඉතින් අමතක වෙනවනේ නේද ආච්චි අම්මලා ටිකක් ඉන්නේ සීයලා තාත්තලා ටිකක් ඒ හින්දා හොඳම දේ තමයි මේ පහ කපල හතරයි කියලා දාගන්න එක දනුලි නේද ඔව් සර් කිව්වේ අවුරුදු 85කට වඩා වැඩිද ඔව් බෑ අපින් අත්වැරදි වෙන්න පුළුවන් නේද පුතේ ඒකට වයසට ඒකේ වයසේ බාධාවක් නැහැ ඒ හින්දා අත්වැරදක් නොවන අවස්ථාව වෙනකම් අපි ඒක අත්වැරදක් වෙන්න ඉඩ තියන්නම හොඳ නැහැ නේද අන්න හරි ඔන්න හොමයි උත්තරේ. දැන් මම ඔයගලට පුංචි ගේම් එකක් කියලා දෙන්න හදන්නේ මේ ද්‍රව මිනුම් වලින්. අනිවාර්යෙන් කරන්න ඕන කරලා ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ගෲප් එකට දාන්න ඕන. මේ සතිය තුල. තේරුණාද? ඔන්න ලස්සන ගේම් එකක් මම දෙන්න හදන්නේ. කොයිද ලියාගන්නේ හෝම්වර්ක් පොත ගන්න නැත්නම් සටහන් පොතේ ලියාගමු කමන්නේ. අවුලක් නැහැ සටහන් පොතේ ලියාගමු. අවුලක් නැහැ. ආ හා හා හා. කමන්නේ එහෙමනම් මිස් සර් හා කියන්න බලන්න සටහන් පොතේ අන්තිම පිටුවේ ලියමද නෑ අන්තිම පිටුව නෙවෙයි මෙහෙම ලියන්න සටහන් පොතේ ලියන්න මේ විදිහට ගම මිනුම් භාවිතෙන් මෙහෙම ලියන්නකෝ මම දෙන්න පුංචි මාතෘකාවක් විදිහට එක්ස්කියුස් මී සර් කියන්න දුව දැන් සර් අපිට ක්‍රියාකාරකම් පොතේ ගේම්ස් නැද්ද මේ පාඩම් වලට අදාළ ක්‍රියාකාරකම් පොතේ ගේම්ස් තියෙනවා. අපි තවටික බලමු ඒකේ මොන වගේවද තියෙන්නේ කියලා. සමහර විට මම මේ කතා කරන ගේම් එකත් ක්‍රියාකාරකම් පොතේ තියෙන්න පුළුවන්. හරි? අපිට ක්‍රියාකාරකම් විතරයි නේද වීඩියෝ ක්ලිප් එකේ වන්න ඕන. ඔව් ඔව් ඔව්. මේක දැනට කරන්නකෝ. පර්සනල්ද ගෲප් එකටද? මම ඒක ගෲප් එකට අවස්ථාව දෙන්නම්. ඔන්න ද්‍රව මිනුම් භාවිතයෙන් දෙවිවිමුන් භාවිතයෙන් අපි ගමු ක්‍රියාකාරකම ක්‍රියාකාරකම එක කියලා ගමුකෝ ක්‍රියාකාරකම එක හරිද හරි සර් හරි සර් මෙන්න මෙහෙම
मेन मेमे प्रमाण मैं प्रमाण दिना सामान्य सेंटीमीटर विसक्वितर दिग सेंटीमीटर विसक्वितर दिग सेंटीमीटर विसक्वितर दिग सेंटीमीटर सेंटीमीटर पहाक्वितर फलल कार्डबोर्ड कैबली मेवागे कार्डबोर्ड कैबली गाना दिगट करना कार्डबोर्ड कैबली विसक्वितर गान कार्डबोर्ड कैबली विसक् एक तेरुनाद पलवीनी पीवर कैबली विस्सा करगेन मेके पुते अपी मेन्न मेहेम वेन करगन्नवा कार्डबोर्ड कैबल ओन्न बलागन्न अपी गत्तोत एहेम මෙතනින් අපි ඕම වෙන් කරගත්ත කිව් මැදින්ම නෙවෙයි වැඩි ඉඩක් මේකට තියන්න වැඩි ඉඩ ප්‍රමාණයක් අපි මේකට තියෙනවා මෙතනට තියෙනවා හරි වැඩි ඉඩ ප්‍රමාණයක් එතනට තියෙනවා දැන් අපි ගන්නවා මෙතන ලියනවා සය ඩොමිනෝ කාඩ්පත් වගේ එකද අන්න ඩොමිනෝ එකක් වගේම තමයි මෙතනට ගමු අපි लीटर पहाई लीटर पहाई मिली लीटर विसाई के मम्मी उदाहरण करते उदाहरण करते लीटर पहाई मिली लीटर विसाई एक पौधा में पति देख मारू कर मुझे मतलब मैंने में तो ना मैं यहाँ अलिया ने पहा करना मैं क्या अभी මේ පැත්තට තමයි පුතා වැඩි ඉඩ ප්‍රමාණයක් ගන්න හරි මෙතනින් ගන්න මෙතන ඔහොම වෙන් කරා එතකොට මෙතනට අපි ගන්නවා උදාහරණයක් ලීටර 5යි මිලිලීටර 20යි කියලා හිතන්නකෝ හරි එතකොට මම මේක මකන්නම් දැනට एक दिगोलो करो ने मेक अभी परिवर्तने करना मिली लीटर वली मिली लीटर वली परिवर्तने कर लियन इतकोट पंदाई मिली लीटर कियला मे आगे उत्तरे मिथन लियन ईट पास मिथन लियनो तव प्रश्न अपीतमु मुखाते अपीतमु मिली लीटर हारदास तुंसी आई තේරුණාද ඊළඟ කාඩ් තේරුණා දැන් තේරෙනවා මොකද කරන්න කියලා නේද සර් ඩෙස් එකක් උඩෝග තියන් යන්නද එක දිගට ආ
කොමිනක තාම දැන් තාම හදනවනේ තියන්න ඉස්සලා ඊට පස්සේ මේකෙත් අපි ඒ වගේම වෙන් කරගන්නවා සර් එතකොට ක්‍රියාකාරකම් ඔක්කොම හදලා ඒ කියන්නේ එක පෙළියට තියලාද අපි කියන්න ඕනේ ඒක තාම දැන් තාම මම විස්තර කරනවනේ තාම නෑ පොඩ අහගෙන දැන් ඊළඟට මෙයාගේ උත්තරේ අපි තියනවා කොහොමද මම මේක ලීටර වලින් විතරක් දිනු ලීටර වලින් 4.3 ලීටර දැක්කද මෙතන තව එකක් ලියනවා මෙතන මම ලියනවා අපි හිතමු මෙහෙම ලීටර 5.3 ලීටර 5.3 ඊළඟ කාඩ්පත එතකොට ඔයගොල්ලෝ දන්නවා ඊළඟ කාඩ්පත දැන් මට මෙතන ඉඩම අදින්න මම මෙහෙම හද අඳිනවා ඔන්න ඔන්න එතකොට ඒකේ පුතේ මම ඒ විදිහට වෙන් කරලා දැන් මට හැබැයි මෙහෙම තිබ්බොත් ලියන්න අමාරුයිනේ මම ඒක අනිත් පැත්තට අඳින්නම් නැත්නම් ඒක ලියන්න අමාරුයි මට මේ විදිහට ගන්නම් ඒකේ දැන් වැඩි තීරෙන්න ඕන ඔයගොල්ලන්ට නේද දැන් මෙයාගේ උත්තරේ මෙයාගේ අපි ගන්නවා අපි මිලිලීටර වලින් විතරක් උත්තරේ යාගේ ලියනවා එතකොට එන්නේ 5030යි මිලිලීටර දැන් තේරෙනවද පුතාලට මෙයාගේ උත්තරේ මේ කාඩ් එකට එන්න ඕන මෙයාගේ උත්තරේ ඊළඟ කාඩ් එකට මෙයාගේ උත්තරේ උත්තරේ කියන්නේ පරිවර්තනයක් පරිවර්තනේ ඕම ඕම කාඩ් 20 මේ පළවෙනි කාඩ් එක මේ දෙවෙනි කාඩ් එක මේ තුන්වෙනි එක ඔය විදිහට 4 එතකොට පුතේ අපි 19 වෙනි එක හිතමුකෝ මෙහෙම ඔන්න දැන් 19 නෙවෙයි 20 වෙනි එක 20 වෙනි කාඩ් පත එනකොට පුතේ ඔහොම එනවා 20 වෙනි එකේ එතකොට මෙතනින් වෙන් කරාම 20 වෙනි එකේ උත්තරේ ඔයාලා ගන්න මෙතනට දැන් අපි තුන් මෙතන දෙන්නේ අපි තුමු ලීටර 4 මාරයි ලීටර එතකොට ඒක මිලිලීටර වලින් 4500යි අන්න එහෙම මේ එතකොට තියෙන්නේ 20 වෙනි කාඩ් එක එතකොට එයාගේ උත්තරේ තමයි මෙතන තියෙන්නේ එතකොට මේක පුතා දාමයක් විදියට අපිට ඕම 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 සකස් කරන්න පුළුවන් දැන් ගේම් එක කොහොමද තියෙන්නේ ගේම් එක තියෙන්නේ මෙහෙමයි ගෙදර ඔබත් එක්ක මේ ගේම් එක කරන්න සුදුසු කවුරු හරි ඉන්නවනම් දෙන්නෙක් එකතු වෙලා කරන්න පුළුවන් ටයිම් ඉන්වල්ට ස්ටොප් වොච් එකක් සූදානම් කරගත්තා මේ කාඩ් පත් ඔක්කොම කලවම් කරා කලවම් කරලා මේක බිම පිරිසුදු බිමක දැස්සේක යහදන්න අමාරුයි සාලි මැද්දේ හරි කමන්නේ විසිත කාමරේ හරි තියලා ටයිමින් වලට කරන්නේ යාළුවට කවුද අක්කහු නංගියෝ මල්ලිට හැබැයි අවබෝධයක් තියෙන කෙනෙක් සම්බන්ධ කරගන්න එහෙම නැත්නම් අම්මා තාත්තව සම්බන්ධ කරගන්න ඔවුන්ට බාධාවක් නොවන වෙලාවක අම්මට තාත්තට කියන්න ස්ලෝ කෝච් එක තියාගෙන වැඩේ පටන් ගන්න කොටම කාලය ගණනය කරන්න පටන් ගන්න කාලේ බලන්න පටන් ගන්න කියන්න පුතාලා ඉක්මනින් සකස් කරන්න ඕන. ඕගොල්ලන්ට මේක සම්පූර්ණ කරන්න මේ විදිහට ඍජු කෝණාශාකාර රාමුවක සම්පූර්ණ කරන්න. එතකොට මෙයාගේ උත්තරේ ළඟින් මේ පැත්තට ඔහොම තිබ්බා. දැන් මෙයාගේ දැන් මේ කාඩ්පතේ මෙතනට ආවනම් ඊළඟට යාව මෙහෙම තිබ්බා. ඒකින් එක යාවෙන්න තියන්න. යාවෙන්න ඔහොම තිබ්බා. ඕම ඕම යාවෙන්න තිබ්බා. සකස් කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා බලන්න. ටාගට් එක දෙන්නේ මිනිත්තු 5යි. මිනිත්තු 5ක් ඇතුළත මේක සම්පූර්ණ කරන්න ඕන. හැබැයි excuse me sir. ඔව් තව විනාඩියක් දෙන්න. මේ ඔක්කොම සකස් කරන්නේ ඔබ. දෙමව්පියන්ගේ උදව් ගන්න යන්න එපා. තමන්ම තනියම. ඔබට තියෙන පරිවර්තන 3යිනේ. මිලිලීටර ඒවා ලීටර වලට හරවන්න පුළුවන්, ලීටර මිලිලීටර ලීටර කරන්න පුළුවන්. නැත ලීටර වලින් පමණක් ලියන්න පුළුවන් ඒ පරිවර්තන ඔබ විසින්ම කරන්න ඕන ඔබ මේ කාඩ්පත් වල ලියන්න ඉස්සෙල්ලා සුදු හාෆ් ෂීට් කොලයක් අරගෙන ඒ සැකැස්ම හදාගන්න
ඒ සැකැස්ම හදාගන්න මුලින්ම ආප්ෂීට් පොලේක ඕගොල්ලෝ ලියලා මේක ඉස්සෙල්ලා සූදානම් කරගන්න. දල සැකැස්ම හදාගන්න. හදාගෙන ඉවර වෙලා කාඩ්බෝඩ් එකේ ලියන්න. ලියන ගමන් හිතන්න යන්න එපා. ඊට පස්සේ කාඩ්බෝඩ් කැබිලිටි ටික හරියට පිළිවෙට සූදානම් කරගන්න. හැබැයි තව කුංචි දෙයක් තියෙන බරපතලම කාරණාවක්. පුතේ මේ කාඩ්බෝඩ් නැහැ කියලා ඕගොල්ලෝ මේවා ගන්න මේ අම්මා තාත්තා හරි කවුරු හරි යනවා නම් කඩේකට හරි යනවා නම් හරි පරිස්සමෙන් මේ වැඩේ කරන්න ඕන මේ දින වසංගත තත්ත්වයත් එක්ක පුළුවන් තරම් මේ දේවල් ගෙදරදී සූදා ගෙදර තියෙන අහක දාන කාඩ්බෝඩ් වලින් හරි ගන්න පුළුවන් කාඩ්බෝඩ් වෙනකොට අපිට මේ අර වාර්නිෂ් කොළ භාවිතා කරන්න පුළුවන් වාර්නිෂ් කොළ භාවිතා කරන්න පුළුවන් ටික ප්‍රායෝගික ප්‍රශ්න එනවා මේවා තියෙනකොට හුලඟට විසි වෙන්න පුළුවන්. අන්න එහෙම ප්‍රශ්න තියෙනවා පුතේ. දැනට පුතාට මම ඔබට මට විනාඩියක් දෙන්න. දැනට එහෙම ගන්න යන්න බැයි නම් එහෙම කරන්න පුතේ. මොකද නැත්නම් ඔයගොල්ලෝ අම්මලා තාත්තලා කරදර කරන්න යන්න එපා. මට මෙන් ඕන කියලා. මොකද මේ දවස්වල මේ එළියට යන එක හොඳ නෑ. ඒ හින්දා ඒකට කරදර කරන්න එපා. තීන සම්පත් gedara තීන ඒවා ප්‍රයෝජනෙට අරගෙන ඔබ ඔබ ඒක හරියට කල්පනාකරණය කරගන්න. ඒක ඒ ඔබට බාරයි හරි try දැන් මේ ගේම් එක තේරුණාද පිටි පිටි පෙට්ටි පුළුවන්ද ඈ ඈ පිටි පෙට්ටි කොයිද මං ඒකයි දැන් ඒක මට මගෙන් අහන්න එපා ඒක ඕගොල්ලන්ට තීරණය කරන්න දීලා තියෙයි ඒක අහන්න එපා ඒක සුදුසු එකක් තෝරගන්න සුදුසු විදිහට අපිට පුළුවන් නේද ඔය කාඩ් පතේ දිග සෙන්ටිමීටර 20කට වඩා අඩු කරන්න ඒ ඕගොල්ලෝ ලියන ප්‍රමාණය අනුව ඒක ඕගොල්ලන්ට අඩු කරගන්න පුළුවන් මම මේ නිකන් දල අදහසක් දුන්නේ පුතාලට මේක පොඩි කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරි අවශ්‍ය පරිදි ඒ අදාළ ප්‍රමාණය වෙනස් කර ගැනීමේ බලතල ඔබට දෙනවා වෙනස් කරගන්න හරිනේ ඔන්න පොඩ්ඩක් ඕක ස්ක්‍රීන් එකේ තියන්න පුළුවන්ද හරි මම තියන්නම් සටහන් කරගන්න සේ ඕක දැන් ලියා ගන්නද අවශ්‍ය පරිදි අවශ්‍ය දේවල් ලියා ගන්න දාත හයිද දාලා නේ තියෙන්නේ මයි ස්ක්‍රීන් එකේ දාලා නේ තියෙන්නේ උත්තර දාලා තියෙන්නේ සෑ ඔකාද මේ වට කමක් නැද්ද ගෲප් එක ඇරියම අද දැන් කරන්න දැන් කරන්න ඔව් සර් දැන් කරන්න ඊට පස්සේ අපි ලබන සතිය පටන් ගන්නකොට වීඩියෝ ඔන් කරලා කරමු මේ දෙක සැරයක්. නෑ නේද ඒක වීඩියෝ හෙට උදේට ක්ලාස් තියෙනවද? පුතේ හෙට උදේට මම මේ අතේ පන්තිය දාලා තියෙන ඕගලංග මම හෙට මේ අනිත් උදේට ගමු බලන්න. මම දාන්නම් ගෲප් එකට වෙලාව උදේට. මට බැරි වෙයි. රයිට්. ඔන්න ඊළඟ ගේම් එක. සර් මේක ලියා ගන්නවත් නැද්ද? कोई कंटी थी चटान करेगा सर पांडी उन्होंने तो हार्ड नहीं था ओ बुते दें दानुली दाहिए पास से मेकर कर ला लूटे के दान वालू तो मोहनदाई मालूम वीडियो क्लिप पे का दान होने रिकॉर्डिंग में का हादने विधि इंदा मोने दे नेत्तम करने विधि ये वितरक ऐतिद ने विधि इंदा मते मुट गोड़ा कोड़ा ही ये तोड़ मटा तो दाई ताऊ काठ हरी कील देनो कोट मते एक पेन्ना ने पुलवान ने यार पुलवान ना ये विधि तो मकरन करने स्टेप्स पेन्ना ने मेन्ने पाले विनी पीवर अपी करना ने देवनी पीवर लसंत ලස්සන්ට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් විදිහට හදන්න. බොහොම හොඳයි. ලස්සන්ට හදලා
අපිට මේ දාන්නකෝ හරි සර් මේ වීඩියෝ එකේ කරන විදිහ කටින් කියන්නත් ඕනේද ඔව් වීඩියෝ කරනකොට ඉතින් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද මේ වීඩියෝ කරන්නේ අත්තර දෙන්න හා සර් අපි කරන විදිහක් කියන්න ඔව් ලස්සනට පැහැදිලි කරලා මේ එතකොට තමයි ඔයාලා අලුත් අත්දැකීමක් අලුත් අත්දැකීමක් ඒහිඳා පුතාලට ඔන්න ලස්සන පොඩි වැඩසටහනක් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න පුළුවන් අම්මා තාත්තගේ ෆෝන් එක ඉල්ලගෙන නේ හරි යමු ඊළඟ එකට සුදානන්ද හා සුදානන්ද අනේ විනාඩියක් දෙන්නකො අයියෝ අයියෝ නද ඒක දැන් මොකද කරන්නේ ඒක නැකුවද उत्तर क्रियाकारक ඊළඟ ක්‍රියාකාරකම පුතා මෙන්න මෙහෙම එකත් ලස්සන ගේම් එකක් මේ ඔක්කොගෙම ඒකක පරිවර්තනයක් තමයි අපි මේ කරන්නේ ඒකෙදී ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ එච්චර ලොකුම කාඩ් පතක් ඕනේ නැහැ පුතේ ඒක නම් අපි ගත්තොත් සර් කලින් එකට සෙන්ටිමීටර 20 එකක් ඕනේ නැ නේද ඒක ඔයාට බාරයි කැමති විදියට කරන විදිය පැහැදිලි නේද අදාළව පුතාට පුළුවන් ඒ සකස් කරගන්න මේකෙත් පුතේ සෙන්ටිමීටර 15යි සෙන්ටිමීටර 5ක් වගේ ගත්තා නම් හොඳයි හරි කරන්නේ මෙහෙමයි මේ වගේත් ඕගොල්ලන්ට කාඩ්පත් 10ක් හදාගන්නකො මේන් 10යි ඕනේ මේකේ දානවා මෙහෙම ඔන්න බලන්න මම එකක් කරනවා ඉස්සෙල්ලා මම කාඩ්පත් ටිකක් ඇඳ ගන්නම්කො මේ වගේ කාඩ්පත් ටිකක් අපි ඇඳගමු එක්ක මම දැන් දැනට 3ක් 4ක් ගන්නම් ඔන්න මේකේ පුතා අපි ලියනවා මිලිලීටර 25යි මේක ලියනවා මම ලීටර 1යි මිලිලීටර 50යි ඔබට කැමති විදිහට ලියන්න පුළුවන් හරි නැත්නම් මම ලියලා දෙන්නද ඕගොල්ලන්ට ආ අපි ලියමු බලන්න මේ ටික දල සටහනක් දාගන්න පුතේ මම මේ මේ මිනුම් ටික දෙන්නා ආ ඔබලොත් ඇඳගන්න ඉක්මනට ඔහොමම ලියාගන්න අන්න හරි ඔහොමම ලියාගන්න මම මේ දෙන ටික ඒක උඩ ඔයගොල්ලන්ට ඇඳලාද නිකන් ලියාගන්න නිකන් ලියාගත්තත් තමයි නෑ කාඩ්පත් ප්‍රමාණය දන්නවනේ දැන් මම ඒ 10 දෙන්නම් ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ට 10ට වැඩිය ගන්නත් පුළුවන් දැනට අපි 10ක් ගමුකෝ 8යි මේකත් පොඩි ගේම් එකක් මේකේ මේකට අපි ගන්නවා ඊට පස්සේ 2.5 ලීටර් ලීටර 500යි ලීටර 4න් 1යි ඔක ලියනවාද ඔව් ලියාගන්න ලියාගන්න ඊළඟට ලීටර 2යි ලීටර මිලිලීටර 350යි ලීටර 125යි මිලිලීටර ලීටර 50යි ලීටර 1 4 मिली लीटर 300
ඔන්න ඔය 10යි ලියාගන්න. Excuse me sir. කියන්න. අපි අර කලින් එකයි ඕකයි දෙකම කරන්න ඕනද? ඔව් සතියක් තියෙනවනේ. මේක කරන්නේ මෙහෙමයි. මේක එලිමහනි කරන එකක්. කාඩ්පත් 10යි දැනට ගත්තේ. උගලන්ට පුළුවන් මේක තව දීර්ඝ කරගන්න. කාඩ්පත් 20ක් වෙනකම් පුළුවන්. මේක එලිමහනි කරන්න පුළුවන් නැත්නම් ගේ ඇතුලෙත් කරන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්නේ. මේකට ඕනා දැන් ලියාගත්තද ඉස්සෙල්ලා? ඔව් සර්. හරි සර් ලියාගත්තා. මේක නම් පුතේ කාඩ්පත්ම ඕනා. ඩිමයි කොළවල කරන්න අමාරුයි. ඔය ආක දාන මේ ඇසුරුම් ඇසුරුම් කිහිපයක ඒ වයින් ගන්න පුළුවන් කාඩ්පත් කැඩි ටිකක් අපාගෙන ලස්සට එකම ප්‍රමාණය. දැන් මෙහෙමයි කරන්නේ. දැන් මේකට ඕන අර වකරි ක්ලිප් එකක්. ඒ කියන්නේ කොහොමද? අර අර වැලවල් වල අපි ඇඳුම් එල්ලනකොට ක්ලිප් එකකින් ක්ලිප් එකක් දාලා අපිට සමහර වෙලාවට එල්ලන්නේ උන්චි ක්ලිප් එක. නැත්තම් ෆයිල් ක්ලිප් එකක් වුණත් කමන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. කරන්න ඕන විදිය මං කියනවා. ඒකට ඕගලන්ට ඒකට අදාළ යොදා ගන්න පුළුවන්. පුතාල පුංචි වැලක්. වැලක් සවි කර ගන්න ඕන. එලි මහනේ නම් පුංචි ගස් දෙකක් ළඟ නැත්තම් gedara වැලක් තියෙනවා නම් ඒ වැල පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් රෙදි එල්ලන මෙහෙම වැල. හැබැයි ඔබේ ඔබේ උසට තියෙන්න ඕන. මේක එල්ලි එල්ලි කරන්න බෑ. ඔබේ උස ඔබට මේ මේක ඔබේ උසට තියෙන්න ඕන. අතින් මේක එල්ලන්න පුළුවන් විදියට. නැතනම් ගෙදර මොකක් හරි නූලක් ඔය හරි තැන් දෙක එල්ල ගත්තත් කමක් නැහැ. එතකොට මේ හැම එකකටම ෆයිල් ටිප් එකක් ওই විදිහට සවි කරා ගන්න. හරිද? ටිප් එකක් කොහොමද? දැන් මම මේක දිග අතට තියපි දිග අතට. මේකද? මේ වගේ එකක්ද? කොහොම පෙන්වන්න බලන්න. කොහොම වීඩියෝ එක ඔන් කරලා තියෙන්නේ? මිනුම් ප්‍රමාණ ආරෝහණ පටිපාටියට ආරෝහණ හෝ අවරෝහණ ඔය දෙකෙන් එකක් ආරෝහණ තෝරගත්ත කියපුවා ආරෝහණ පටිපාටියට සකස් කරගෙන යන්න තියෙන්නේ මෙතනින් ටංගාල ඕගොල්ලන්ට කරන්න තියෙන ආරෝහණ කියන්නේ අඩුවකින් නම් වැඩි එකදනේ අඩුම ප්‍රමාණයේ තියෙන කාඩ්පත ඉක්මනට එල්ලනවා ඊළඟට වඩා වැඩි කාඩ්පත එල්ලනවා ඊළඟට වඩා කාඩ් වැඩි කාඩ්පත ඊළඟ එක ඕම එල්ලන්න ඕන අන්තිමට පුතේ මෙහෙට එන්න එන්න ප්‍රමාණය වැඩි වෙන්න ඕන. දැන් මෙතන මෙතන අමින්න මට විනාඩියක් දෙන්න. මිලිලීටර් 25 පළවෙනියෙන් මෙල්ලලා ඊළඟට ඕගොල්ලෝ මිලිලීටර් 5 කියන එකක් එල්ලුවොත් වැරදි. ආරෝහණ පටිපාටියට. කලවෙ ඉල්ලන්න බෑ මේ වැඩි අඩුවකින් වැඩි එකට. ඒකට ඉතින් ඕගොල්ලන්ට උපක්‍රම යොදා ගන්න පුළුවන්. අන්නේ විදිහට ගේම් එකක් කරන්න පුළුවන්. එතකොට පුතේ මේව පොතපතේ කරනවට වඩා තමන්ට ගොඩක් මිත්‍රශීලී ආස හිතෙනවා ඒකක පරිවර්තනයන් ඒකක එතකොට මේ ප්‍රමාණ හඳුනා ගැනීම අන්න එහෙම එකක් කරන්න පුළුවන් පැහැදිලිද වැඩේ ඔව් කට අර නූලට කඹයක් බඳින්න ඕනද අනේ නෑ කඹ බඳින්න ඕනේ නෑ මොකද මේක එල්ලෙන්නේ නෑ මේ පුංචින් පුංචි නූලක් මේ මේ මේකට ගන්න පුළුවන් උගලන්ට මොකක් හරි ටිකක් ශක්තිමත් නූලක්
නේද? ඒකට පාවිච්චි කරන්න මොකද පුංචි කාර්පත් 10ක් මේ තියෙන්නේ. කාර්පත් 10ක් මේ 10ට වඩා වැඩියෙන් ගන්නව නම් වඩා හොඳයි 20කට වගේ යන්න පුළුවන් නම් හොඳයි. තේරුණාද? මම මේ 10ක් දුන්නේ ඔයගලට ටිකක් සරල වෙන්න. මේක ඔබට පුළුවන් ඊට පස්සේ ඒක දීර්ඝ කරගන්න. 20කට ගන්න පුළුවන් 30කට යන්න පුළුවන්. සකස් කරගෙන කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ ගේම් එකත් පැහැදිලිද? දැන් ගේම් කීයක් කියලා දුන්නද? දෙකක් කියලා දුන්නා. තව එකක් කියලා දෙන්නද? තව එකක් කියලා දෙන්නද? එකක් කරන්න ඕනද? මොකද කියන්නේ හැබැයි ඒක නම් පුතේ තනියම කරන්න බෑ. තව දෙන්නේ තුනේ සම්බන්ධ වෙන්න ඕන පුතා. අයියෝ සර්. අයියෝ සර්. අම්මයි තාත්තයි සම්බන්ධ කරගන්න එන්න. මමන්නේ. ඕ. හරි අම්මයි තාත්තයි සම්බන්ධ කරගන්නකෝ. හරි හරි. ඒක ලස්සන. ඒකට අපි කියන්නේ ට්‍රෙෂර් හන් කියලා. ට්‍රෙෂර් හන් ගේම් එකක්. හරි. එක්ස්කියුස් මී සර්. කලින් එක පොඩ්ඩක් දාන්න. මේක මේකද? නෑ සර්. ඊට කලින් ක්‍රියාකාරකම් දෙක. උදාරෝඩි මේ කාර්පත් ටිකද මේ ටිකද? ඔව් සර්. ආ දැක්ක. පෙන්ටිං ඔය ගෙදර නිදහසේ ඉන්න එකේ ඒ ගත කරන කාලයට වටිනාකමක් එකතු කරන් මේ වගේ දේවල් කරන්. එතකොට ඔයගොල්ලෝ පොතපතට ඔය පරිගණකයට හැම එකටම නිතර මේකේ එල්ලිලා ඉන්න එපා පුතේ. ඒක ශරීරයටත් හොඳමදිනේ. නේද? කාටුන් එහෙම වැඩි බලන්න යන්න එපා, ටීවී එකේ ඉන්න එපා. මේ වගේම ආසාවෙන් කරන්න. අර මං කිව්වේ අම්මා තාත්තව උදව් කරගන්න සමහර ගේම් වලට තනියම කරන්න බෑනේ. නේද? අම්මා තාත්තා ඉතින් හරි. හරි. ඔන්න එහෙම ආකාරකමට මේ අනිත් අර දැන් කියන එකද සර් කරන්න ඕනද? කරන්න පුළුවන් නම් හොඳයි ඉතින්. අරලේ වන්නම් සර් ඉදරේ ඉන්නේ. අහගන්නකෝ අහගන්නකෝ කරන විදිය. මෙන්න මෙහෙමයි මේක මේක ඇත්තටම මේ තමයි ලස්සන ගේම් එකක් ඒක ඕනෑම විෂය මාතෘකාවට යොදා ගන්න පුළුවන් ඒක කරන්නේ මෙහෙමයි ඒතර මම හිතන්නේ මේක මුණ ගැහිලා නැහැ ඕලට නේද මුණ ගැහිලා නැහැ මේකෙදි පුතේ ටිකක් වැඩ ගොඩක් තියෙනවා හැබැයි ආසාවෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා අන්න ඒවයි මේකෙත් වීඩියෝ ක්ලිප් එකක් පුළුවන් නම් හදලා එවන්න හදන තැනේ ඉඳන්ම පෙන්වන්න ඒක පුතාල ගන්න A4 ප්‍රමාණයේ තියෙනවනේ සුදු හාෆ් ෂීට් එක A4 කාඩ් මේ A4 ප්‍රමාණයේ කඩදාසි මම ඔයගලන්ට ඒකට දෙන්න 1 2 අපි ගමු 6ක් ආ ලොකුට නෙමෙයි 6ක් A4 කඩදාසි 6ක් ගන්න ඔයා ගන්න පුළුවන් වෙයි මං හිතන A4 කඩදාසි 6ක් ඒක පුළුවන් නම් පුතේ ගණකම් කාඩ්බෝඩ් කැබලි 6ක අලවන්න. ඒ ප්‍රමාණය කාඩ්බෝඩ් කැබලි 6ක් අරගෙන A4 කඩදාසි අලවන්න. අලවලා මෙන්න මෙහෙම. දැන් මම ඔන්න එකක් හදන විදිය පෙන්නන්නම්. දැන් ඔන්න මේ දිනේ A4 කඩදාසි කියලා හිතන්න ඔන්න. සර් A4 කඩදාසි නේද 6ක් ගන්නෙ? 6ක්. ඒ 6 අලවන්න කාඩ්බෝඩ් කැලි 6ක. සර්. හරිද? සර්ට රෙකෝඩින්ග් ගෙවන්න දවස් කීයක් විතර ඇයිද මේකෙද ඔව් පාට මේ රෙකෝඩින් එකද මම දැන් දාන්න අතරේ දාන්න අද දාන්න හා හා සර් හරි නැත්තම් අමතකුනොත් ඕක එතකොට අපිට බලාගත හැකි ඔව් ඔව් වයස දැන් කීයද 75 පැනලා නේද මේ 76 නේද යන්නේ ඔව් ඔව් මම දන්න මම දන්න ඈ සර් එතකොට දැන් මේව මම මේ කොලයක් බලාගෙන කියනෝනේ මාත් මේ ගොඩක් කල් කරපුවෝ මතක් කරලා කියන්නේ ආ මේ එතකොට මෙහෙමයි. ඔබ දන්නවද? අපි මෙතන ප්‍රශ්න අංක 1 කියලා ලියලා. ප්‍රශ්න අංක 1. අපි ලියනවා මේ. අපි ගැටලුවක් නිර්මාණය කරනවා. එකතු කර ලීටර වලින් දක්වන්න
ඔන්න ඔහොම ප්‍රශ්නයක් ලියන්න. එකතු කර ලීටර වලින් දක්වන්න. දැන් මං ගාන ලියනවා. ලීටර 5යි මිලිලීටර 300යි. එකතු කිරීම ලීටර 2යි මිලිලීටර 800යි. ඔන්න ගාන. ඔයගලන්ට පුළුවන් ඒක ඉදින් ලස්සන්ට ඩිසයින් එකකට ඔය වගේ ලස්සන්ට ගාන ඕම පෙන්වන්න පුළුවන්. ඊළඟට පුතේ මේ පළවෙනි කාඩ්පත කියලා කියන්නකෝ. ඊට පස්සෙ මම දෙවෙනි කාඩ්පතත් මෙතන තාම ඉන්නම්කෝ. දෙවෙනි කාඩ්පතත් තාම ඉන්නම්. ඒක මම මෙතන ඒ ඔන්න දෙවෙනි කාඩ්පත. එතකොට මෙතන ඉන්නේ ප්‍රශ්නාංක 2. ප්‍රශ්න අංක රෙකෝඩින් එක බලා ගන්නකෝ දැනට අහගන්න මම රෙකෝඩින් එක දැම්මා මම රෙකෝඩින් එක බලා ගන්න හරි මම මැලිනේ දැන් ලියන්න කමන්නේ ප්‍රශ්න අංක 2 ඔන්න පුතේ ඒකේ අපි කියනවා අඩු කර लीटर हताई मिलीलीटर एकसीय विसी पाहें अनुकरण लीटर पाहाई मिलीलीटर तुम सीला मिलीलीटर वाली मिला पाएं एक तभी लास्ट में काला फुल करना तो बेटा क्या मति विधि है तो ये विधि है तो प्रश्न हाया अभी कोटना करना මම මේ ප්‍රශ්න හය ඔයගලන්ට ගොඩනගලා දෙන්න. අතර ඕර රෙකෝඩින් එක බලලා හදාගන්න. හරි මේ විදියට. දැන් අර දුවේ මොන්නේ මේවයි උත්තර කොහොමද ඉති කියලා ඔන්න අහගන්න. දැන් පළවෙනි ප්‍රශ්න මේ පළවෙනි කාඩ්පතේ උත්තරය දැන් ප්‍රශ්න මෙතන අංකේ දාන්න නැතු විමුතා अंके देखो तो बोलो मैं इतना पीड़ित वाला टाल लगा ना अंके ओन ना अभी ना बट विनारी आते हैं ना सर आ निधि माते सर ना सर ओकटे फोकट दासी एम बागिया गाने दे आ इफोकट दासी एम बागिया तातो पुत्र और माधी वे वे माधी वे या मेरे लिया लुकोटे लिया नो ना मुकदमे मेरे का लुकोटे लिया नो ना हरि ඔන්න බලන්න දැන් මේක කරන විදිය දැන් මේ වගේ ප්‍රශ්න 6ක් එනවා අංක දාන්න එපා එක දෙක කියලා හරි එතකොට දැන් මෙයාගේ උත්තරේ තියෙනවනේ ඔන්න අපි දැන් වෙන තැනක උත්තරේ හදමු බලන්න ලීටර මිලිලීටර ලීටර 5යි මිලිලීටර 300යි ලීටර 2යි මිලිලීටර 800යි එකතු කරන්න තියෙනවා එතකොට 0යි 0 8යි 3යි 11යි 1ක් ඉතිරි 5යි 6යි 7යි 8යි ලීටර 8යි මිලිලීටර 100යි එතකොට මේක ලීටර වලින් විතරක් අහන්න ලීටර වලින් විතරක් එතකොට පුතේ මෙයාගේ උත්තරය මම ලියන්නේ මේ කාඩ්පතේ මෙන්න මේ පහලින් පොටුවක් එහෙම ඇඳලා ඔන්න බලන්න මේම මෙතන මම මේ විදියට පොටුවක් ඇඳලා ඒ පොටුවේ මෙයාගේ උත්තරේ මම ලියනවා මොකද උත්තරය උත්තරේ ඉන්නේ ලීටර වලින් විතරක් නේ 8.1 ලීටර කියලා ලියන. හරිද? ඊළඟට අපි ඊළඟ කාඩ් පත ගන්නවනේ. දැන් ප්‍රශ්න තියෙන්නේ උත්තරේ ලියන්නේ. අන්න හරි. ප්‍රශ්නේ තියෙන එකේ උත්තරේ ගන්න වෙන කාඩ් පතකට. තේරුණාද ප්‍රශ්නේ තියෙන එකේ උත්තරේ ගන්න වෙන කාඩ් පතකට
පැහැදිලිද? ඔන්න මම තව එකක්. ඒ කියන්නේ කාඩ්පත්තල්ට ගන්නවද මේ උත්තරේ තියෙන එක? ඊට පස්සේ ඉක්මන් ඊට පස්සේ ඒ උත්තර උත්තර තියෙන ටික මේ එක පැත්තකින් තියලා ප්‍රශ්න තියෙන ටික තව පැත්තකින් තියලා මේ ඊට පස්සේ අර අතනින් හොයලා අරගෙන අර ගන්නවද? ඔව් තාම මම කරන විදිහ කිව්වේ නෑනේ. මම දැන් පුතේ කිව්වේ ඒක කලින් ක්‍රියාකාරකම් පොතේ කරන්න දුන්නද ඔය වගේම එකක්? ඔව් මේ ප්‍රශාන්ත එකක් තිබුණා ක්‍රියාකාරක. මේ ප්‍රශාන්ත එකක් තියෙනවා ක්‍රියාකාරකම් පොතේ. මේ ද්‍රව මිනුම් වලින් තියෙනවද කියලා මට බලන්න බැරි වුණා. මම දැන් ද්‍රව මිනුම් වලට මේ සම්බන්ධ කරගත්තේ. දැන් මට මෙහෙම කියන්නකෝ, දැන් මේක කරන විදිය දැන් තේරුණාද? මේ වගේ ප්‍රශ්න 6ක් හදන්න. 6ක් හදලා ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේ වෙන කාඩ් පතක මේ වගේ කොටුව තුල දාන්න. ඔම්ම අපි ප්‍රශ්න 6 තනියෙන් නෙමෙයි නේද හදන්නේ? දැන් දෙන්නම කිව්වා නේද? මම දෙන්න ඕනද ඒ වගේ 6ක් දෙන්නද? ඒ වගේ ප්‍රශ්න 6ක් හදන්න. හදලා ඒවායි උත්තර දැන් ඒකට අදාළ නොවන අනිත් කාඩ් පතේ සකස් කරගන්න. හරිනේ. ඊළඟට මෙතන ආකෘතිය දැන් මේ ප්‍රශ්නේ උත්තරේ මේක. දැන් මෙතන තව මේකට දැන් කොටුවක් එනවා. මේකේ තියෙන උත්තරේ මෙයාගේ උත්තරේ නෙවෙයි. සමහර විට මෙයාගේ උත්තරේ. ආ මම මෙයාගේ උත්තරේ මෙතන දාන්නම්කො. ඔන්න. එතකොට මෙයාගේ උත්තරේ මොකක්ද එන්නේ? මෙයාගේ උත්තරේ එන්නේ ලීටර 7යි මිලිලීටර 125න් 5යි 300ක් අඩු කරන්න තියෙනවා. එතකොට පුතා මෙතන 5න් 0.5යි 12න් දෙකෙන් බිඳුවක් දෙකයි නේ. එතකොට මෙතන 11යි 8යි. මෙතන 6න් 5ක් 1යි. හරිනේ 8යි 3යි 11යි 5යි 6යි 7යි. එතකොට මෙයාගේ උත්තරේ මම දානවා මෙතන. ඔන්න මාරුවෙන් මාරුවට දැම්මා කියලා හිතන්නකෝ ඔන්න. එතකොට අහන්නේ මිලි ලීටර වලින් 1825යි මිලි ලීටර. ඔන්න. ඒ විදිහට එතකොට තව කාඩ්පත් දෙකක් ඇදුවා. ඒ වගේ දෙක දෙක එතකොට 6ක් එන්නවා. ඊළඟට කරන්නේ පුතාලා ඊළඟට ওই වගේ 6ක් හදා ගන්න ඕන. හරි. ඊළඟට අපි කරන්නේ ඔගොල්ලෝ උත්තර ලියා ගන්න හදා ගන්න ඕන answer sheet එක. ඒ කියන්නේ මෙහෙම. පුතාලා ආයි කඩදාසියක් A4 කඩදාසි කෑල්ලක් අරගෙන ඒකේ පුතාලා මෙහෙම ඇඳ ගන්න ඕන round 6ක්. කොහොමද? අපි round 6 ගම්මේ කොහොමද? මෙතන දෙක එකයි මමින්න එකයි දෙකයි තුනයි ලොන් 10ක්ද සර්? 10ක් නෙවෙයි ප්‍රශ්න 6යිනේ. ප්‍රශ්න 6යි. එතකොට අපි ප්‍රශ්න හදනකොටම උත්තරේ හදන්නේ එතකොට සර් ඒ රවුම් වලට එක දෙක අංකණය කරලා ඒක වැඩි වෙන පිළිවෙලට ලියන්න නේද ඒකේ තියෙන්නේ? ප්‍රශ්න කෝටියයි. තාම මම මේ කිව්වේ නෑ ඔන්න. දැන් මේක තමයි ඕගොල්ලෝ එකම ප්‍රමාණයට ගන්න. ඔන්න. මේ එකම රවුම් ගන්න යා. ඊට පස්සේ ඒක මෙහෙම ඇරෝ එකක් දාගන්න. ඔහොම යා කරන්න. ඊට පස්සේ මේක 10කට යන්න පුළුවන් එකක් මම මේ 6කට ගත්තේ. ඔහොම දාගන්න. හරිද? මේ තමයි පිළිතුරු පත්‍රය. දැන් පුතාල කරන්නේ මෙහෙමයි. දැන් ප්‍රශ්න කාඩ්පත් 6 තියෙනවනේ. ඔහොම කාඩ්පත් 6 දැන් ඕගොල්ලෝ සූදානම් කරලා. 1 2 3 4 5 6ක් තියෙනවා. ස්ටොප් වොච් එකකුත් ළඟ තියෙන්න ඕන. තව මේක අධීක්ෂණයට එක්කෙනෙක් ඉන්න ඕන. මේක කරන්න දෙන්නෙක් අඩුම තරමේ ඉන්න ඕන. දෙන්නෙක් ඉන්න ඕන අඩුම තරමේ.
කීදෙනෙක්ද දෙන්නෙක් ඉන්නවා එතකොට ඒ දෙන්න ළඟ මේ පිළිතුරු පත්‍රය තියෙන්න ඕන දෙන්න ළඟ පිළිතුරු පත්‍රය තියෙන්න ඕන මේ වගේ මේ පිළිතුරු පත්‍රය සකස් කරගන්න ඕන මේ කාඩ් ප්‍රශ්න කාඩ් පත්‍තික තියෙනවනේ ඒක පුළුවන් පුතාලට ගේ ඇතුලේ ඊටත් වඩා මිදුල ලුකුවට තියෙනවනම් මිදුලේ වත්ත ලුකුවට තියෙනවනම් ගොඩක් හොඳයි ඇඟට ව්‍යායාමයක් ලැබෙන ක්‍රියාකාරකම අපිට ලොකු වත්තක් තියෙනවා ධර්මක ප්‍රමාණි දැන් මේක ගහක් තියෙනවා මේ එක ගහ මේ ගහේ මේ කාඩ්පත අමුණනවා අමුණන්නේ ඉතින් ඔයගලට පුළුවන් මේ ඩබල් අර ගම් ටේප් තියෙන පුතා මේ ඔය ඉතින් කඩේට ගිහලා නම් ගන්න යන්න එපා දැන් තියෙනවා නම් පාවිච්චි කරන්න දෙපැත්තටම ඇලවෙන ගම් ටේප් කෑල්ලක් මෙතන අලවන්න පුළුවන් නැත්නම් මෙතනින් හිලක් විදලා කොක්ක මොකක් හරි කොක්ක් හරි කොහොම හරි ඒක අමුණ ගන්න ක්‍රමයක් හදාගන්න එතකොට මේ කාඩ්පත් 6 दुरी 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 पुता सविकरी हरिद मेम दुरी दुरी समहारे दुअगे अन्न भी दुअगे अन्न पुलवा गोटा खोदू व्यायाम तुआलकर दुअगे अन्न मारिका मे हाय सकाशकर अन्न तरंगे पटांग मुका दी मंट दुअगे गीला तनक प्रश्न कियवा प्रश्न बलन कार्पत बलन बल एक उत्तरे हद एक उत्तरे हदुअट पास उत्तरे पुताल लियागन तमंगे मिथन आंसर शीट के कमती तनक लियागन अब लीटर ए उत्तरे नो लीटर देखा मिड लीटर स्पाई किया लियागा लियागे नीलंगट ओ गोलो यानोना मे उत्तरे उत्तरे मुन काटपते आगे अन्नोन मेके उत्तरे मुन काटपते आगे अन्नोन दुअगे आगे उत्तरे वेरदीना उत्तरे अतीन काटपता काटपते उत्तरे अतीनो ने मेम पहाल इतकोड़ आगे उत्तरे वेरदीनो तो मे हाई दूल 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 महानाट वेरा मिथन उत्तरे अतीने का मे आगे उत्तरे वेरदी के आय आ उत्तरे हरियट में उत्तरे आव ते उत्तरे तीन काटपते अन्नोट पास काटपते प्रश्न उत्तरे अन्नोनाट पास अनेक उत्तरे मे आट इद्री दी दशम पहाईत को उत्तरे तीन काटपत हो अन्नोन एक ओम गील संपूर्ण करने के नाताय निवर्दिव संपूर्ण करने के नाताय past and first day ek yansak taniyam karanna beri ekak meka taniyam karanna nam se okata amma weda atta wedgena weda ape meemai taniyam karanna puluwan habai kaalaya target ekak tiyennona target ekak tiyennona meka minitu pahin karanawa kiyana target ekin oyalat meka sakas karannona sahaye kawurori ekkene sahayete innona mokada meewa amunala me naththam oya dannawani kotana duttara tiyenne kiyala एक खाटपात सकाशकट पास अम्मट हरी तात हर गिरी टेमपाक हाई का अमुना गीयल अमुना गील तात अम्मट बला अयल अकल एम हरी वीट पस दूल दूल गील करोम इधे मेव बुद्धे मेधवस्थल पुलवां पुलवां मट मे कर अनिवार्य करदाल पुलवां अधीक्षण वीडियो कर लेवान नॉन है तो पुलवां का मत तीनों ना वीडियो क्लिप पे का खाता लेवान ना मामे यूट्यूब पे कर दान ना मगे यूट्यूब पे कर दान ना अबे नाली यूट्यूब चैनल लेकर दान नहीं तो रहूँ दाई नहीं अगला ना अभी सर के अभी ग्रुप पे करे वान ना सर उनका ला दिए ना लास्ट टाइम पे हाथा ला दिए तो ना एडिट कर लास्ट टाइम वान ना ट्रिशा हान के लगे में तो ट्रिशा हान अगला ने पुलों ये में सर्च कराने पूरा में मुकाद तीन में गूगल वर्ल्ड की ही ना मैथमेटिकल ट्रेशर हंट गेम की लगा हम ट्रेशर हंट तो वो किन देखा कराते थे हाँ क्या मती है का हाँ
එහෙනම් පුතේ අපි අදට එහෙනම් පැය දෙකක් කරලා හරි පුතාලා මේ පුනරීක්ෂණ අභ්‍යාසය පටන් ගන්න පුනරීක්ෂණ අභ්‍යාසය කරලා සූදානම් කරගන්න පුතා අද මම පේපර් එකකුත් දානවා අරක 2017 සෙකන්ඩ් පේපර් එක අපි කරේ නෑ ඒකත් එවන්නම් ෆස්ට් එකනේ කරේ 2017 අන්තර් ක්ලාස් එක තියෙන බව මම හිත දාන්න පුතා ලින්ක් එක. හය හතමයි. හිත මේ පණිවිඩයක් දාන්න පුතා. හරි? හා හා සර්. පුතාල හැමෝටම සුබ රාත්‍රි. සර් පුරේක්ෂණ කරන්න ඝන වස්තු පාඩමේ අභ්‍යාස කරලා නේද? නෑ නෑ නෑ. එතකන් ඉන්නකෝ පුරේක්ෂණ පටන් ගන්න ඝන වස්තු පාඩම අපිට එනවා ඊළඟට. හරි? එතකන් ඉන්නපා. සර් ගිය සතියේ රෙකෝඩින් එක දාන්න පුළුවන්ද? ගිය සතියේ රෙකෝඩින් එක දැම්මේ නැද්ද? Good night, Buddha Saranai, sir.